ගෞරවනීය ස්වාමින් වහන්සේ, ගෞරවනීය මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අදත් මේ 164 වෙනි භාවනා වැඩසටහනේ 5 වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහා සූදානම් වෙන්නේ. අපි සියලු දෙනා තැන්පත් වෙලා එහි මූල ආරම්භයක් වශයෙන් নমස්කාරය කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ඉතින් මම හිතන්නේ අදත් ප්‍රශ්න කිහිපයක් ලැබිලා තිනවා. ඉතින් මම ආරාධනා කරනවා ප්‍රශ්න ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්ස, ප්‍රශ්න 12ක් ලැබිලා තියෙනවා. හොඳයි. තව වාචික ප්‍රශ්නයකුත් තියෙනවා ස්වාමින් වහන්ස. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, පර්යංක භාවනාව ආනාපාන සතිය පර්යංකට වාඩි වී මම මෙතන සිටිමි. සිතූ පමණින්ම කම්පන චංචල ගති ඇතිවේ. එම වායෝ ධාතුවේ ලක්ෂණ බලමින් සිටින විට විටක සීතල උණුසුම තදවන ගතිද දැනේ. මෙසේ පැයක් පමණ කාලයක් සිටීමට හැකිය. ඒ අතර සමහර විට වෙනත් සිතුවිලිද ඇතිවේ. වෙනත් සිතුවිල්ලකට ගිය විගස නැවත කම්පන චංචල ස්වභාවය දැනෙන නිසා සිත ගිය බවත් නැවත පැමිණි බවත් දැනගතිමි. නිවසේදී විවේකීව සිටින විට කම්පන චංචල ස්වභාවය අත්දකිමි. තවද සෑම දිනම නිදා ගැනීමට ගිය විටද එම කම්පන චංචල ස්වභාවය ඇතිවේ. එබැවින් විනාඩි 5ක් 10ක් දකමින් සිට නින්දයයි. නැවත අවදි වන විටද එම ස්වභාවය දැනේ. මේ දිනවල උදේ දහවල දාණය ගැනීමට යන විටද එම ස්වභාවය දැනුනි. සක්මන් භාවනාව. දිනපතාම සක්මන් භාවනාව සාමාන්‍ය ගමනින් යන විට වැලිමළුවේ එක් කොනක සිට අනෙක් කොනට වෙනත් අරමුණක් නැතුව වර්තමානයේ සිත පවත්වා ගත හැක. සමහර දිනවල අඩි 20ක් පමණ යන විට වෙනස් සිතුවිලි පැමිණේ. සීතල උෂ්ණ දැනේ. නමුත් අද ඉහළ භාවනා ශාලාවේ ඉතා හෙමින් ඇවිදින විට වරහන් ඇතුළේ ඇවිදින විට කම්පන චංචල නොදැනෙන නිසා කකුල් දෙක ඉදිරියට ගෙන යාමට අපහසුතාවයක් ඇතිවිය. බර ගතියක් ඇතිවිය. වලලු කර දණහිස් තදවන්නට විය. පිට ප්‍රදේශයේද තදවන්නට විය. මට මේ පිළිබඳව පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කර බෝධියකින් උතුම් බෝධියට පත් වේවා. ප්‍රාර්ථනා කරන අතර චිරාත් කාර්යයක් ආශ. හරි, හොඳයි. මේ ඔව් ඒකේ දැන් ඇත්තනම මේ විශේෂයෙන් ධාතුන් පැත්තට අවධානය යොමු කරද්දී ධාතු මනසිකාරය අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ ඉතින් කොයි ඉරියව්වෙත් අපිට මේ ධාතු ගුණ මතු කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මේකයි ඔය සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාරය ගැන කියද්දී කියන්නේ යථාතිතං යථාපනිතං ධාතුසෝ පච්චවෙක්කති. දැන් මේ කය යම් ආකාරයෙන්ද පවතින්නේ ඒ ඕනම ආකාරයකදී මේ කයේ තියෙන ධාතුන් වශයෙන් දකින්න පුළුවන්. ඔන්න මේ පඨවි ධාතු, මේ කාපෝ ධාතු ඔය විදිහට දක ගන්න පුළුවන්. ඒ නිසා දැන් අපිට හොඳට ධාතු මනසිකාරය පුරුදුනහම එතකොට මේ ඉඳගෙන ඉන්න අවස්ථාවේදී පමණක් නෙමෙයි ඊළඟට සක්මනේදිත් ධාතු මනසිකාරයේටම මේ හිත යොමු කරගන්න කිසි වරදක් නැහැ. ඊළඟට ඔය හතර පරතරයේදී අපිටම විශේෂයෙන් වාඩි වෙලා සක්මනේදී භවනාවක් නොකලත් ඊළඟටත් අපි අර පුරුදු කරන ධාතු ලක්ෂණ මතුවෙන අවස්ථාවක් පාසා નિરાයාසයෙන් එතෙන්ට ධාතුන් වලට හිත යන ස්වභාවයක් තියෙනවා. ඒක කිසිම වරදක් නැහැ. මොකද දැන් අපි මේ දවස් ටිකේම සාකච්ඡා කළා මේ අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ධාතු කියන ස්වභාවයක් නෙමෙයි හිතේ තියෙන්නේ. අපි මේ සතර මහා ධාතුයෙන් හැදිච්ච විවිධාකාර සම්මුති මට්ටමන් දක්වා ගිය සංඥා ගොඩක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපිට ගෙවල් දොරවල් පිළිබඳව යාන වාහන සම්බන්ධයෙන් අතු පිටි ඉඩකමන් ඔය දේවල් ඉතින් හැම දෙයක් ගැනම ඔය ඔක්කොම මේ එකතකින් බලවම මේ සතර මහා ධාතුයේම නිර්මාණ තමයි. ඉතින් අපි ඒ සම්මුති මට්ටමේ හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් ඒ සම්මුති මට්ටම තුලම අපේ හිතේ කෙලෙස් වැඩෙනවා. ඉතින් ඒ ස්වභාවය ඇවිල්ලා සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඉතින් ඔය පොඩි තව වචනයක් එකතු කරනවා නම් දැන් ඔය ඉති උත්තක පාළියේ
පුංචි සූත්‍රයක් එනවා දිට්ඨිගත සූත්‍රය කියලා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ පිරිස් ಜಾති කීපයක් ඉන්නවා. ඒ එක පිරිසක් ඕලීයන්ති ඒකේ. ඕලීයන්ති කියලා කියන්නේ මේකෙම බැහැ ගන්නවා. මේකෙම ප්‍රමාදයටපත් වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ තනිකරම මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ලෝකය තුල ඒක බොහොම භව රාගයෙන් ඒකට මත් වෙලා ඒකෙම ඇලිලා ඒකම කිලා වෙලා බහිනවා කිඳා බහිනවා. අනිත් අනිත්‍යත්‍ය කියන අති ධාවන්ති ඒකේ. තවත් පිරිසක් මේකේ අති ධාවණයට යනවා. ඒ කියන්නේ මේක මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ කය බොහොම කරදරයක්. මේක මරණයෙන් පස්සේ නැති වෙලාම යනවා. උච්ඡේදයටපත් වෙනවා. ඊළඟට මේකෙන් මේකට මේකට වද දීමෙන් නැත්තම් මේකට යම් පීඩාවක් කිරීමෙන් විමුක්තියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් අත්ති කිලමතාන්ට යෝගකට යනවා. ඉතින් මේ විදිහට මේ අති ධාවණයකටත් යමු වෙනවා. තව බොහොම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධමයක් තේරුම් ගත්ත කෙනෙක් ඔන්න බුදුරජාණන් වහන්සේ කියනවා චක්කුමන්තෝව පස්සති කියලා. වෙනම මේ නිවැරදි ඇසක් නිවැරදි දැක්මක් දර්ශනයක් දිනු කරගත්ත පිරිසක් ඔන්න නිවැරද්ද ඇත්ත ඇසටෙන් දකිනවා. ඒකත් ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මොකද්ද මේ චක්කුමන්තෝව පස්සති කියලා කියන්නේ? එතෙන්ද කියන්නේ භූතං භූතතෝ පස්සති. දැන් මේ ඇත්ත මේ තියෙන පහළ වෙලා තියෙන දේ ඇත්ත වශයෙන් ඒ කියන්නේ මේ භූත ස්වභාවයක් යථා ස්වභාවයක් ඒක ඇත්ත ඇසටියෙන් දකිනවා. භූතං භූතතෝ දිස්වා භූතස්ස නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිපන්නෝ හෝති. දැන් මේ භූත ස්වභාවයන් මේ සතර මහා ධාතු වල ඒ භූත ස්වභාවය ඇත්තටියෙන් දකිමින් ඒකෙන් දැන් මේක දකින්න નિરાයාසයෙන් අනායාසයෙන් මේකේ නිබ්බිදාව පහළ වෙනවා. මේක දැන් තේරුම් ගන්න මේ ඇතුලේ තියෙන්නේ ධාතු ගොඩක්. එළියේ තියෙන්නේ ධාතු ගොඩක්. ඉතින් හැමතැනම තියෙන ධාතු ගොඩක්. මේ ධාතු අතර කිසි වෙනසක් නැහැ. කියලා ওই විදිහට අර ටික ටික මේකේ යථා ස්වභාවයේ එන්න එන්න මේකේ නිබ්බිදාවත් තමයි පහළ වෙන්නේ. මේක සම්බන්ධයෙන් එක්තරාන්දම කලකිරීමක් එන්නේ. මේවා සම්බන්ධ නිකන් උපේක්ෂාවක් එන්නේ. ඊළාට මේක අල්ල බදා ගන්න යන්නේ නැති විරාගී ස්වභාවයක් හිතට එන්නේ. අන්න එහෙම ප්‍රතිපදාවකට ඔන්න නිවැරදි කෙනෙක් නැත්නම් දර්ශනයක් සහිත කෙනෙක් නිවැරදි දැකීමක් සහිත කෙනෙක් පමණක්පත් වෙනවා කියලා අන්න බුදුරජාන් වහන්සේ කියනවා. ඉතින් අර සාමාන්‍යයෙන් බහුතරයක් දෙනා ඉන්නේ අර අන්ත දෙකේ. මුගක් පිරිස ඔකේ ගිලා බහැලා කාමසුකල්ලින කාණ යෝගේ ඉන්නවා. තවත් පිරිසක් අත්තකිලමතාණ යෝගේ ඉන්නවා. අන්න බුදුරජාන් වහන්සේ මැදම මාර්ගයක් පෙන්නනවා. මේ කොහොමද ඇත්ත ඇසටෙන් දකින්නේ? ඒ ඇත්ත ඇසටෙන් දැකීම සඳහා තමයි මේ තනිකරම මේ ධාතු මනසිකාරය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ. ඉතින් මේක කොයි ඉරියව්වෙත් ප්‍රයෝජන මේ කියන්නේ කොයි ඉරියව්වෙත් වඩන්න පුළුවන්. දැන් අපි ආරම්භයක් වශයෙන් ඔන්න සක්මන් භාවනාවදී ඉඳගෙන ඉන්න භාවනාවදී පටන් ගන්නවා. ඕක ටික වර්ධනය වෙනකොට කොහෙත් තියෙන්නේ මේ එකම ධාතුමයි. මම හිතන්නේ අර මීට කලිනුත් මේ මෑණි කෙනෙක් තමන්ගේ අත්දැකීමෙන්ම කිව්වා මේ එළියෙත් ධාතු මෙතනත් ධාතුලත් ධාතු මේ ඔක්කොම ධාතු. ඒ වැටහීම තමන් තුලින්ම එනකොට ඉතින් අර මේ ලොකු ග්‍රහණය කිරීමක් තමන් මේක මමය කියලා දැඩිව ග්‍රහණය කිරීමක් එළිය තියෙන දේවල් ටික දැඩිව ග්‍රහණය කිරීමකට යන්නේ නැහැ. මේකේ තේරෙනවා මේ ඔක්කොම දින ධාතු ස්වභාවයක් තියෙන. ඉතින් මෙතන විශේෂයෙන් මේ කමඨහනේ විශේෂ සුද්ධ කිරීමක් කරන්න දෙයක් නැහැ. කරලා තිනවා හොඳයි. දිගට ওই විදිහට කරගෙන යන්න මේක මේ වැටහීම ඇති වෙන්න තමයි මේ අපිට අපි මේ කියන්නේ මුලා වෙලා ඉන්න ගතියෙන් ටික ටික අයින් වෙලා ධාතුන් ස්වභාවයක් මේ තියෙන්නේ කියලා ඒ එක්තරා අන්දමකින් මේකෙන් පොඩි ඈත්වීමක් වෙන්වීමක් හිතේ සිද්ධ වෙන්න ගන්න. ඒක ඉබේ වේවි. අපිට තියෙන්නේ අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය කරන්නයි. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස, පරයන්ක භාවනාව. පරයන්ක භාවනාවේ යෙදෙන අවස්ථාවේදී ආස්වාස සුලන් රැල්ලේ විදීම් ස්වභාවය දෑතේ ඇඟිලිවලටත් දෙපায়ে ඇඟිලිවලටත් හිසේ පිටුපසටත් සහ කන දෙපසටත් ඉතා පැහැදිලි ලෙස දැනේ. සුලන් රැල්ල ස්පර්ශවන මොහොතේදී දෑතේ දෙපায়ে ඇඟිලි අග පිරියන් ලෙස දැනෙන අතර රිද්මයකට මෙන් ඒ ක්‍රියාව සිදුවේ. බාහිර කිසිදු සිතවිල්ලකට ඉඩක් ඇත්තේම නැත. සක්මන් භාවනාව. සක්මන් භාවනාවට මා ඉතාමත් ප්‍රිය වේ. සක්මනේ යෙදෙන විට ඇතිවෙන්නා වූ සියලු විධීම් අත්දැකීම් මා මාගේ සිත පසක තබා නිදැල්ලේ සක්මනේ යෙදෙන ශරීරයේ දෙස බලායිමි. දෙපයේ සියලු සන්ධිවල ක්‍රියාවන් දකිමි. බොහෝ වේලාවක් ගත වුවත් වෙහෙසක් නොදැනේ.
ඔබ වහන්සේගෙන් උපදේශයක් බලාපොරොත්තු වෙමි. වැඩේ හොඳින් කෙරලා තිනවා. අපිට අර ඒ වගේ මේකේ සතුටින් සැහැල්ලුවෙන් මේක කරන්න පුළුවන් නම් අන්න ඒ තරමට මේ දහම වැඩෙනවා. අපි අර හුඟක් මේක කරගන්න ඕනේ කියලා හුඟක් ආතතියෙන් මේක කරන්න ගියොත් ඒත් අමාරුයි. අත්තරලා දාලා නිකන් කම්මැලි කමෙන් කරන්න ගියොත් ඒත් මේ කෙරෙන්නේ නැහැ. වෙනුවට මේකෙන් බොහොම මේ සැහැල්ලුවෙන් සංසිඳිච්ච මනසකින් මේක කරනවා නම් අන්න ටික ටික ඒ තමන්ට අර තිබිච්ච ආතති ගතියක් දුර වෙලා යනවා. අතීතෙන් අනාගතෙන් හිත සෑහෙන අයින් වීම නිසා සෑහෙන තමන්ට ලොකු සහනයකුත් දැනෙනවා. සතුටින් කරන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මෙතනත් මුකුත් විශේෂයෙන් එකතු කළ යුතු නැහැ. කරගෙන යන්නයි තියෙන්නේ. අලුතෙන් එකතු කරන්න විශේෂ දෙයක් නැහැ. තෙරුවන් සරණයි. වන්දනීය ස්වාමින් වහන්ස. එක පර්යංකේ වාඩි වී සුළු මොහොතකින් නාසිකා අග්‍රයේ ආස්වාසේ දැනේ. ප්‍රාස්වාසේ නොදැනේ. ආස්වාසේ දිග කෙටි බව හඳුනාගත හැක. මුල කුඩාවටත් මැද මහතටත් අන්තිම ඉතා සියුම් වී නැති වී යන බව දැනේ. දෙක ප්‍රස්වාසය නාසිකා අග්‍රයේ ගැටෙන තැන හඳුනාගත නොහැක. පස්වන පමණ හුස්ම රැල්ලේදී හුස්ම දැනීම ඉතා සියුම් වන නිසා හෙළන හුස්ම නාසිකා අග්‍රයේ ගැටෙන තැනක් කිසිසේත්ම සොයාගත නොහැක. මෙය ආයාසයෙන් සෙවීමට තැත් කරන විට සිරුරේ උඩ කොටස තද වී අපහසුවක් වේදනාවක් දැනේ. වරහන් ඇතුලේ කොලබෝන් එක ගැලවී යන්නක් මෙන් දැනේ. මෙය ඉතා වෙහෙස කරය. 3. එම නිසා දැන් මා පර්යංකේ වාඩි වී සුළු මොහොතකින් හුස්ම රැල්ල සියුම් වන විට ඉහළට පහළට වන චලනයේ පමණක් බලා සිටිමි. 4. එවිට විටක අවදියෙන් සිටින නමුත් නිදිබර ගතියක් දැනේ. තේරුමක් නැති සිතිවිලි ස්වල්ප මොහොතකට සිතට ගලා එයි. එවිට නැවත නාසිකා අග්‍රයට සිත යොමු කරමි. 5. ඊයේ සවස පර්යංක භාවනාවේදී ඉතා ඉක්මනින් හුස්ම රැල්ල සියුම් වී ගිය බව දැනුනි. සිතිවිලි කිසිවක් නැත. සිරුරේ බරගතියක් දැනුනි. කෙමෙන් කෙමෙන් ඉස්සරහට වැටෙන බව දැනුනි. මේ දෙසත් බලා සිටියෙමි. ටික වේලාවකින් ඉස්සරහට වැටෙයි සිතූ නිසා ඇස්සර බලන විට තවමත් කෙලින් ඉඳගෙන සිටින බව තේරුනි. ස්වාමින් වහන්ස, මෙවැනි අවස්ථාවක කළ යුත්තේ කුමක්ද කියා උපදෙස් දෙන මෙන් දෙපා නැමැද ඉල්ලා සිටිමි. හොඳයි. අර මේ අපිට එක තිතක් වගේ තැනක් හැමතිස්සෙම අවශ්‍ය නැහැ. හැමතිස්සෙම කොහොමත්ම අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ හිත රඳවා ගැනීම පමණයි. ඉතින් එතෙන්දී ඒ කියන්නේ සමහරවිට ආස්වාසේ තමන්ට තේරෙන තැනම නෙමෙයි ප්‍රාස්වාසයේ තේරෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. ඒ වගේමයි මේ ආස්වාසයක ඇතුළට යාමක්වත් ප්‍රාස්වාසයක කියන්නේ ඒකත් එක්කම තව එහාට යාමක්වත් නැහැ. අපි මේ නාසිකාග්‍ර ප්‍රදේශයේ අපේ සතිය පවත්වමින් අවධානය පවත්වමින් බලාගෙන ඉන්නයි තියෙන්නේ, දැනුවත් වෙන්නයි තියෙන්නේ. මේක වෙනකොට කරගෙන යනකොට ඔන්න කියන්නේ දැනීමේ වෙනස්කම් පටන් ගන්නවා. දැනීමේ වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. සමහරලාට ඔන්න දිගට තිබිච්ච එක කොටටපත් වෙනවා. කොට තිබිච්ච එක දිගට වෙනවා. ඒවත් සමහරලාට මගහැරලා ඔන්න හොඳට සංසිඳෙන්න පටන් ගන්නවා. ඒ සංසිඳෙන්න පටන් ගත්තට පස්සේ අපිට හුඟක් ආයාසයෙන් අපි දැන් මේ මොකද්ද වදින්නේ කියලා අර එහෙම ආයාසය කරන්න ගියොත් දැන් ආයාස කිරීම හරහා අපි වීරය වැඩි කරනවා. වීරය වැඩි කිරීම හරහා ආයේ සමාධිය අඩු වෙනවා. ඉතින් ආයේ මෙතන අපි වරද්දගෙන තියෙන්නේ. දැන් හොඳට තැම්පත් වෙනවා කියන්නේ හිත ටිකක් සමාධි පැත්තට දැන් යනවා. සමාධි පැත්තට යනකොට වීරය අපි අඩු කරන්න ඕනේ. වීරය අඩු කරොත් තමයි අන්න අපි සමාධියට අනුග්‍රහ කළා. සමාධිය හොඳට වර්ධනය වෙන්න හිත ගන්නට යාගේ වැඩේ කරගන්න අපි අනුග්‍රහ කළා වෙන්නේ. ඒ නිසා මෙතෙන්දී අපි කලබල වෙන්න නරකයි. මෙතෙන්දී දැන් වෙන දෙයට ඉඩ දෙන්නයි තියෙන්නේ. අපි හැමතිස්සෙම අත්‍යවශ්‍යයෙන්ම වදින තැන මට දැනිය යුතුයි කියලා ඉන්න එපා. අත් මේ වදින තැන තේරෙන ස්වභාවය තේරෙන ප්‍රමාණය අඩු වෙවි යාවි. එතනින්ම තමයි අපි තේරුම් ගන්නේ මේ ආනාපාන සතිය සියුම් වෙනවා කියලා. එතකොට ඒක සියුම් වෙන්න අපි ඉඩ දෙනවා. සියුම් වුණාට පස්සේ එතන يعني නැවතිලා අපි සියුම් වෙච්ච ආනාපාන සතියක් තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ පිළිබඳව දැනුවත් ඉන්නවා බොහොම අවධානයෙන්. හැබැයි ලොකු දෙයක් වැටහෙන්නේ නැහැ. මොකද්දෝ නිකන් ඇතිල්ලීමක් වගේ තියෙනවා. තාම මේක දැන් වෙන් කරගන්නවත් බෑ.
එච්චරට දැන් සූක්ෂම මට්ටමට පත් වෙලා. ඒ මට්ටමේ තියාගෙන ඉන්න පුළුවන් නම් නින්දට වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ හිතට ටික ටික දැන් අර හිත මේකේ රසයට දැන් තේරුම් ගන්න තියෙන. මේකේ රසය දැන් තේරුම් අරගෙන පිට යන්නේ නැතුව ඉක් පිට ගියත් ඉක්මනට මේ පැමිණෙමින් මේ කටයුත්ත කරනවා. තව මොකද්ද එකක් කියන්න හිතුණා. මට චුට්ටක් අගහරියේ ආයි පොඩ්ඩක් කියන්න. ඊයේ සවස පර්යංක භාවනාවේදී ඉතා ඉක්මනින් හුස්ම රැල්ල සියුම් වී ගිය බව දැනුනි. සිතවිලි කිසිවක් නැත. සිරුරේ බරගතියක් දැනුනි. කෙමෙන් කෙමෙන් ඉස්සරහට වැටෙන බව දැනුනි. හරි. ඒ වෙද්දී يعني හුඟක් වෙලාවට දැන් අපි ටිකක් හිතේ එහෙම එකඟ භාවයක් තියෙනකොට අපේ හිතින් නිකන් හදලා මේ හිතින් එක එක දේවල් විදිහට පොඩ්ඩක් නිකන් ඔය ඉරියව්වේ වෙනස්කම් පෙන්눔 කරනවා. නමුත් ඇත්ත වශයෙන් ඉරියව්වේ වෙනස්කම් එහෙම වෙලා නැහැ. සමහරවිට නිකන් පේනවා මේ අපි නිකන් උඩ ගිහිල්ලා උඩ ඉඳන් බලන් ඉන්නවා වගේ තේරෙනවා. සමහරවිට නිකන් පැත්තකට ගිහිල්ලා පැත්තෙන් ඉඳන් වැඩේ සිද්ධ කරනවා වගේ තේරෙනවා. සමහරවිට හැබැයි මේ සමහරවිට නිකන් ඔළුව පොඩ්ඩක් පැත්තකට හැරෙනවා. ඒක නම් ඇත්තටම වෙන්නත් පුළුවන්. අපිට තේරෙනවා සමහරවිට හැරිලා කියලා. නමුත් එක්කෝ වෙලා නැහැ. සමහරවිට නිකන් පැත් ඔළුවට තිබිච්ච විදිහ නෙමෙයි ඍජු ස්වභාවය නෙමෙයි භාවනා කරගෙන යද්දී ඔළුව ටිකක් හැරිලා. ඒක කිසි වරදක් නැහැ. කියන්නේ අර ඒ වෙලාවේ ශරීරයට පහසු ඉරියව්ව ශරීරයේ විසින්ම ක්‍රමානුකූලව සකස් කර ගන්නවා. ඉතින් අපිට තියෙන්නේ ඒකට අනුග්‍රහ කළා. මුකුත් ඒ කියන්නේ ෂණිකව අපි මේවා දැනගත්ත ගමන් අපි ඉරියව්ව හදන්න ගියොත් මේ යන එකලස කැඩලා යනවා. ඒ නිසා එහෙම කරන්න එපා. මේ යන දේ හැම යද්දී සමාලාට ශරීරයේ විසින්ම හිමීට එයාම සකස් කර ගනීවි. එහෙම නැත්තම් අපි දුමු ඇත්ත වශයෙන්ම මෙහෙම ඉස්සරහට නැවිලා වැටෙන්න යනවා කියලා. එහෙම යද්දී උනත් මේ يعني ශරීරයේ විසින්ම නැවත ගන්නවා නම් ඒකට ඉඩ දෙන්න. එහෙම නැත්තම් Tamanට අපහසුතාවක් තේරෙනවා නම් බොහොම සතිමත්ව බොහොම සෙමින් ඒ කෙරීගෙන යන භාවනාවට බාධා නොවන විදිහට හිමීට කය ඔසවා ගන්න. එතන දැන් මෙතන අර බොහොම දැන් يعني පාරට දාගත්ත වාහනයක් වගේ තමයි. දැන් එක පාට් අපි හරවන්න කරන්න යන්නේ බොහොම මේ සියුම්මට තමයි මේ කටයුතු ටික කරෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි මෙතනත් කරන්නේ. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මනේදී හොඳින් හිත එකඟ වේ. මුලදී පියවර වලට එකඟ වූ සිත ශරීරයේ පුරාම එකගමීමක් වන බව දැනේ. අත්වල චලන, පේශිවල චලන දැනීමක් ඇතිවේ. විටින් විට සිතිවිලි වලින් තොර බවක් ඇතිවන අතර ඉන්පසු වේගවත් සිතිවිලි ඇතිවීම තවමත් විටින් විට දැනේ. ඇතැම් විට සිත එකඟ නොවි වැඩි වේලාවක් පවතී. එමෙන්ම ඇතැම් අවස්ථාවල යම් මත් බවක් වැනි ශරීරයේ සම්බරතාවේ ගිලිහි යන අවස්ථාද ඇතිවේ. භාවනාව දියුණු කර ගැනීමට අවවාද කරන සේක්වා. ආනාපාන සති භාවනාව. අපි මෙතනද කියමු. මේ ඔය ඔක්කොම අත්දැකීම් ටික කිසි වරදක් නැහැ. මේ සමාල්ලාවට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ අරමුණු වැඩියෙන් එනවා, සමාල්ලාවට අඩුවෙන් එනවා, සමාල්ලාවට හිත එකඟ වෙනවා, ටිකක් ඊට පස්සේ ආයි පිට යනවා. ඉතින් ඔය ඔක්කොම මේ භාවනාවේම මේ එක එක පරිච්ඡේද තමයි. ඒ නිසා මේවා කිසි දෙයක් ගැන මේ කියන්නේ බය වෙන්න එපා. මේක දිගට කරගෙන යන්න. එතකොට ගන්න ඔය ටික මේ කියන්නේ සමතාවයකටපත් වෙලා හිතේ එකඟ භාවයේ වැඩි වේගෙන එනවා. ඒ කියන්නේ ඒ නිසා මේවා يعني කරදරයක් කරගන්න එපා. මේ ඔක්කොම මේ Tamanට ලැබෙන මේකේ අත්දැකීම් තමයි. ඒ අත්දැකීම් ලැබෙන්න තමයි Tamanට මේකේ නිකන් එක්තරාන්දමක පන්නරයක් එනවා. මෙන්න මේ හැම පැත්තකම එතකොට ස්පර්ශ කළා තියෙනවා. හැම පැත්තකම Tamanටත් ඒ තියෙන්න පුළුවන්, වැටෙන්න පුළුවන් බුරු වලවල් මොනවාද කියලා වැටහීමක් ඇති වෙනවා. එහෙම යන ගමන හුඟක් හොඳයි. ආනාපාන සති භාවනාව. පරයන්කට වාඩි වූ විට උණුසුම් හෝ සිසිල් හෝ ආදී ලෙස හොඳින් හඳුනාගත හැක. හුස්ම රැල්ලක් නැත. නාසිකා අග්‍රයේ සියුම් හුස්ම රැල්ල දැනේ. එහි මුලමැද අග හඳුනා ගැනීමට නොහැකි තරම්. ඒ සඳහා උත්සාහ කරන විට තරංගාකාරයෙන් ප්‍රස්වාසය සිදුවේ. ආස්වාසය සාමාන්‍යයි. හුස්ම නොදැනී යන විට ශරීරයෙන් පිටත වෙනත් තැනක ඇති නාසිකා අග්‍රයකින් හුස්ම ගන්නා බවක් දැනේ. මේ ඉතා ටික වේලාවක් පවතී. ෂණිකව
නින්දට වැටි සිහිනයක් මෙන් සිතුවිලි විශාල වශයෙන් ඇතිවේ. ඒවායින් බොහෝ ඒවා ගැන කිසිවක් මතකයේ නැත. මෙහිදීද සක්මනේ මෙන් මත් බවක් අසමමිතික බවක් ඇතිවේ. භාවනාව දියුණු කර ගැනීමට අවවාද කරන සේක්වා. තෙරුවන් සරණයි. අතන මෙතනත් يعني විශේෂ කිව යුතු දෙයක් නැහැ. ප්‍රගුණ කිරීම හරහා මේ يعني දැන් ওই ටික බාධා වශයෙන් සලකන්න එපා. මේ ටික මේ අත්දැකීම් ටිකක් ලැබිලා තියෙන්නේ. ඉතින් බාධා වශයෙන් සලකන්න එපා. අපි කරගෙන යනකොට ඔයගේ විවිධ අත්දැකීම් එනවා. තව ප්‍රගුණ කරද්දී ඔය අර يعني අර එන ඒ බාහිර ටික මගහැරෙලා ප්‍රධාන කාර්යය තව හොඳින් වේවි. ඊළඟට සතියේ තව තව දියුණු වෙන්න අර හිත පිට ගියත් ඒ පිට ගිහිල්ලා මුලා වෙලා ඉන්න කාල පරිච්ඡේදය කිටි වෙනවා. කියන්නේ අපි මුලදී තමයි සතිය මදි අවස්ථාවේදී තමයි හිත එළියට ගිහිල්ලා සෑහෙන වෙලාවක් මුලා වෙලා ඉන්නේ. මුලා වෙලා හිටියට පස්සේ ඔන්න ආයි මතක් වෙනවා ආ මෙන්න මෙතෙන්ට යන්න ඕනේ කියලා. හැබැයි සතිය දියුණු වෙනවත් එක්ක මේ එච්චර කාලයක් යන කලින්ම මතක් වෙනවා මෙතෙන්ට එන්න ඕනේ කියලා. ඉතින් ඒ ස්වභාවය එන්න වර්ධනය වෙනවා. ඒ නිසා කරගෙන යන්න තියෙන්නේ කිසි ගැටයක් නැහැ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. ඔබ වහන්සේගේ උපදේශ අනුව පර්යංක භාවනාව කරගෙන යමි. ආසනයේ පට්ටල් ඌ විට විනාඩි කීපයකදී වරින් වර සිත පිට ගියද සිතවිලි විරහිතව ආසනයේ බොහෝ වේලාවක් ගත කළ හැකිය. මේ අවස්ථාවේදී ශරීරයේ අභ්‍යන්තරයෙන් දැනෙන ක්‍රියාවලිය දෙසත් මතුපිට සංවේදනාද නිරීක්ෂණය කරමි. තද බල වේදනා නැත. විදර්ශනාව තවදුරටත් පාදක කර ගැනීමට මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් දෙනමෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්ස. එසේම සුතමය ඥානයේ වශයෙන් අසා ඇති කරුණු අනුව මෙසේ විදර්ශනාව කරගෙන යන විට සප්තවිසුද්ධීන් සහ නවමහ විදර්ශනා මේ විදර්ශනාවේ අන්තර්ගතය තුළ වැඩෙන ආකාරය පහදා දෙන්න. හොඳයි අපි දෙවෙනි කොටස පස්සේ බලමු. මට පොඩ්ඩක් මේ තව විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? කාගේද ප්‍රශ්නේ? හොඳයි තේරුවන් සන්නේ. හොඳයි. මම හිතන්නේ මීට කලින් මම කතා කරලා තියෙනවා මෑණියොත් එක්ක. ඔව් හරි. තේරුවන් සන්නේ. මම හිතන්නේ ඒ දවස්වල මීට කලින් වතාවකදී මෑණියෝ මට කියපු විදිහට මම මතක් කරලා ගත්තොත් ඉන්නේ මේ ඒ කියන්නේ සෑහෙන දුරක් ගිහිල්ලා නිකන් දැනට වාඩිලා චිත්තානුපස්සනාව කරනවා. චිත්තානුපස්සනාවේදී හිත බොහොම එකඟ වෙලා නිකන් හිස්ව තියෙනවා. ඔච්චරයි. කොහොමද යන්නේ? ඔව්. දැන් තියෙන්නේත් ඔය තත්ත්වෙමද? හොඳයි. එතකොට සක්මන් භාවනාදී මොකද වෙන්නේ? මම භාවනා සාමාන්‍ය විදිහට කරගෙන යනවා. ඒක ගැටලුවක් නැහැ. ඔව්. ඒ කියන්නේ සක්මන් භාවනාවේදී දැන් පාදයේ ස්පර්ශයට හිත තියාගෙන යනවද නැත්නම් කොහොමද කරන්නේ? සාමාන්‍ය විදිහට යනවා. දැනෙන විදිහට එච්චර මුලදී වාගෙන මේ සාමාන්‍ය විදිහට ඒක කරගෙන යනවා. දැනෙන විදිහට හිත තියාගෙන විවේකීව යනවා අර පරණ භාවනාවේ. ඔව්. එතෙන්දී සිතුවිලි එනවද නැත්නම් හිත ඔහේ හිස්සම තියෙනවද? හිස්ස තියෙනවා. සිතුවිලි ආවත් ඒවා එච්චර ගානක් නැහැ. ඔව්. එහෙම දික්ම කරන්න අපහසුතාවයක් නැද්ද? ඔව්. එතකොට අනිත් වෙන වෙන කටයුතු කරද්දී හිත දිහා නිකන් බලන ගතියක් හිත ගැන අවධානයෙන් ඉන්න ගතියක් තියෙනවද? සතිමත්ත ඉන්න. සතිමත්ත තියෙනවා. හොඳයි. එහෙම ඉන්න වෙලාවට දැන් අපිටම මෙනු තනියෙන්මද ගත කරන්නේ නැත්නම් අනිත් අයත් එක්ක කටයුතු කරන වෙලාවල් එහෙම තියෙනවද? අනිත් අයත් එක්ක කටයුතු කරනලාට සතිමත් වෙන්නේ නැහැ. තනියෙන් මොන හරි කරනකොට සතිමත් වෙනවා. ඔව්. ඒ අනිත් අය එක්ක ඉන්න වෙලාවට එහෙම සිතුවිලි කියන්නේ අපි දුමු රාග ద్వේෂ මෝහ ඔය වගේ මොනමන හරි ඒවා එනවද දැන්? අඩු ඉස්සන. එනවද අඩුද? අඩු. එතකොට ඒවා ආවහම මොකද කරන්නේ? ඒවහම සන්නස අර සතිමත් බව නිසා ඒක කිලිම අර මනසට දැනෙනවා මේක. අවශ්‍යිතිත දෙයක් කියන එක. කොච්චර විතර වෙලාවකින් යනවද? අවසන් යනවා. අවසන් යනවා. හොඳයි. ලොක් يعني ලොකු වෙනසක් කරන්න නැහැ අපිට. ඒ කියන්නේ මේ මට්ටම් වලදී අපි අනවශ්‍ය විදිහට මේක වේගවත් කරන්න යන එකත් නරකයි. මේක මේ නිකන් ස්වභාවිකව පෙළ ගැහෙන්න දෙන්නයි තියෙන්නේ. අපිට තේරෙනවානේ මේ හරියට යනකොට කරන භාවනාවක් නෙමෙයි තියෙන්නේ කෙරෙන භාවනාවක්. නිකන් මෙහේ
හේතුඵල ධමයක් වශයෙන් වැඩෙන භාවනාවක් තියෙනවා. එතකොට ඒ භාවනාවට අපි පුළුවන් තරම් නිකන් සාමාන්‍ය විදිහට අපේ යුතුයකම වෙන්නේ අපි අනවශ්‍ය විදිහට හිතට දැන් වද දෙන්න නරකයි. හිත මොනවා හරි මේ අනවශ්‍ය විදිහට දේවල් හිත හිතා සමහර වෙලාවට අපේ තියෙන අර පරණ පුරුද්දට ආශ්‍රව අනුසය ධර්මයන් නිසා මොකක් හරි දැඩිව ග්‍රහණයක් ආවොත් එහෙම ඔන්න يعني ප්‍රබලව මොනවා හරි දෙයක් ආවොත් ඒක හොස්සේ යන්න ඉඩ තියෙනවා. හැබැයි ගියාට පස්සේ ටිකක් දැවෙනවා. දැවිලා හැබැයි දැවෙන ගතිය තේරුණාට පස්සේ ක්‍රමානුකූලව ආපහු අර හිස් ස්වභාවයට නැත්නම් අර මධ්‍යස්ස ස්වභාවයට සාමකාමී ස්වභාවයට ආයෙ හිත එනවා. එනවා හරි අපි ගන්නවා හරි දැක් කරනවා. ඊපස්සේ අර ඒ දේ වෙන්න ඒ කියන්නේ ඒ ගතිය දැන් ටික ටික අඩු වෙනවා. අඩු වෙලා නිකන් Tamanට තේරෙනවා දැන් ටික ටික අර හිතේ සහනයක් කියන එක දැන් තේරෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අත්දැකීමෙන් Tamanට තේරෙන්න ගන්න දැන් ඉස්සලට වඩා මගේ හිතේ සහනයක් තියෙනවා. නිවීමක් තියෙනවා. කෙලස්සල අඩුවීමක් තියෙනවා කියලා තේරෙන්න ගන්නවා. ඒ එහිම කරගෙන යන්න නිකන් ඉන මේ ඉඳගෙන භවනා කිරීමක් කියලා පරයන්ගයට වාඩිලා ඉඳීමක් කියලා කරද්දී හිත හුඟා ගැඹුරකට සමාධියකට යනවා වගේ තේරෙනවද නැත්නම් ඒ වෙලාවෙත් හිත නිකන් බොහොම මතු පිට ඉන්නා වගේද තේරෙන්නේ? සමහර අවස්ථාවල ගැඹුරට යනවා. සමහර අවස්ථාවල එහෙම නැ මේ සමාධියක් නැ නැතුවත් නැ එතුවත් නැති තත්ත්වයක් තියෙනවා. මෙතෙන්දී ඇත්තටම හුඟාක් දැන් ඒ කියන්නේ වැඩි වෙලාවක් ඉඳගෙනම භාවනා කරන්න අවශ්‍ය නැහැ දැන්. දැන් බොහොම නිකන් අනිකුත් කටිවල දැන් කියන්නේ මෙතෙන්දී අපේ පරමාර්ථය වෙන්නේ කෙලස් දැක ප්‍රහාණය කිරීම. දැන් අපි මුලදී තමයි ඉඳගෙන භාවනා කරනවා, ඇවිදිමින් භාවනා කරනවා මේ හරහා මේ ප්‍රධාන කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය වෙන්න මූලික හැකියාවන් ටික කුසලතාවයන් ටික වර්ධනය කරගන්නවා. ඒ ටික වර්ධනය කරගත්තට පස්සේ භාවනාව මුළු ජීවිතේම තමයි. ඒ කියන්නේ මුදේ නැගිටලා ඉඳන් රෑ නිින්දට යනකම්ම හොඳ අවධානයෙන් අපි හිතගෙන ඉන්නවා. දැන් හිතත් එක්කමයි තනිකරම ගනුදෙනු සිද්ධ වෙන්නේ. හිත දිහා බලාගෙන ඉන්නේ. ඉතින් අනිත් කටයුතු කරද්දිත් අපි අනිත් අයත් එක්ක කටයුතු කරද්දිත් හිතට යම් යම් දේවල් සිද්ධ වෙනවා. එක්කෝ පීඩාවටපත් වෙනවා, පිළිම වලටපත් වෙනවා, ආතති ගත වෙනවා. ඉතින් ඒත් කෙලෙස්ම තමයි. ඉතින් ඔවා කියන්නේ අපි තුමු කවුරු හරි කෙනෙක් බනිනවා. කවුරු හරි කෙනෙක් බනින්දි අපේ හිත රිදෙනවානේ. ඒ රිදෙන්නේ තාමත් මේ මමෙක් ඉන්නවා. තාමත් ඇතුලේ මේ තියෙනවා මම හදන රිදෙනවා. මේ ඒ එතන තමයි දැන් විපස්සනා වෙන්න තියෙන්නේ. තනිකර ප්‍රායෝගික පැත්තකට දැන් යන්න තියෙන්නේ. දැන් අපි අර පරීක්ෂණාගාරයේ නෙමෙයි දැන් මේ එළියට ඇවිල්ලා දැන් අපි රස්සාව කරනවා වගේ තමයි. දැන් අපි තුමු රස්සාවක් කරන්න කලින් පුහුණුවක් දෙනවානේ. ඉතින් පුහුණුව ඇවිල්ලා පුහුණුව. ඒක මේ ඇත්ත සිද්ධිත් එක්ක නෙමෙයි ගත කරන්නේ. මේ පුහුණුව සඳහා සකස් කරපු නිකන් මේවා ටිකක් එක තියෙන්නේ. නමුත් රස්සාව කරන්න ගියාම ඇත්ත වශයෙන්ම ඔන්න සිද්ධියට බහින්න ඕනේ. ඒ වගේ දෙයක් තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි අර පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති. දැන් මේ පච්චුප්පන්න වශයෙන් වර්තමාන වශයෙන් එන ඉදිරිපත් වෙන අවස්ථාවන් එතන විපස්සනා වෙන්න ඕනේ. අපි කොහෙද අල්ලන්නේ? කොහෙද ගිහින්ලා ගැටෙන්නේ? කොහෙද උපාදාන කරන්නේ? උපාදාන කරපු ගමම් බලන්න හිතේ ආතතියක් ගොඩනගෙනවා. කොහේ හරි මමයා හදුවනම්, කොහේ හරි ගිහිලා අල්ලගත්තනම්, අල්ලගත්ත ගමම් අර කලින් තිබිච්ච සාමකාමී භවයේ හිත නැහැ. ඒ වෙනුවට දැන් ආයි හිත ආතතිගත වෙලා. මුනිහම් පොඩි ආතතියක් දැන් ඇති වෙලා. අන්නේ ආතතිය තේරුම් ගත්ත ඒක අතල්ලා දැම්මා. ආයි අතෙන්ට ආවා. මෙහෙම බලබලා යන්න බලබල යද්දි දැන් තව තේරුම් ගන්න තියෙන්නේ දැන් අර වගේ අපි දැන් බොහොම නිස්කලංකව සාමකාමීව ඉන්නකොටත් තමයි තේරෙනවා මේ මගේ හිතට මේ එන්නේ නිකන් මෙන්න මේ જાතිය සුතුලි තමයි වැඩියෙන් එන්නේ. එහෙම කියලා අර තමන්ගේ තියෙන ඒ පුරුදු වශයෙන් ගෙනාපු ඇබ්බැහි ටික මොනවාද මගේ බහුලව තියෙන්නේ කියලා තේරෙන්න ගන්නවා. චුට්ටක් ඒක උත්සාහ කරන්න. හැබැයි හොඳ ඒ කියන්නේ බොහෝම සාමකාමීව හිතත් පවත්වන කොටත් දැන් තනිකරම හිත අතහැරලා තියෙන්නේ. අතහැරලා කියන්නේ දැන් ඉස්සර නම් අපි වීරයෙන් අකුසල් වලට එන්න නොදී, නිවරණ වලට එන්න නොදී, ඒවා බලෙන් නිකන් හිර කළා වගේ මේ වැටක් ගහලා තියෙන්නේ. දැන් ඔක්කොම මුකුත් වැටක් නැහැ. සම්පූර්ණයෙන් හිත විවෘතයි. සම්පූර්ණයෙන් හිත විවෘත කරලා තියෙන්නේ ඕන කෙනෙකුට එන්න විවෘතයි. ඉතින් කට්ටිය එනවා. ආවට පස්සේ අපි දැනුවත් වෙනවා. සතිමත් වෙනවා. අපේ ප්‍රඥාවේ වර්ධනයත් එක්ක මේගොල්ලන්ට අපිව මුලා කරන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඒ කියන්නේ හිත විසින්ම අපිව මුලා කරනවා. මායя විසින්ම එක එක උපක්‍රම හරහා අපිව මුලා කරනවා. ඒ හැම උපක්‍රමයක්ම ප්‍රඥාවෙන්
ඔව් මේ තේරුම් ගන්නවා. හරිම සූක්ෂම පැත්තක් දැන් යන්නේ. තනි තනි කරන උපක්ලේශ පැති යන්නේ දැන්. ඒ උපක්ලේශ දැක දැක ඒ කියන්නේ මේ වෙලදී ප්‍රඥාව අවදි කර කර කොහොමද මෙතන මං හදන්නේ? කොහොමද මේ විදිහට ඒ කියන්නේ මායයා ඒ කියන්නේ මේ පැත්තේදී යන්නේ උපක්ලේශ පැත්තේදී හරිම සූක්ෂමයි. මම මේ කදන හැදිල්ල පුදුමාකාර සූක්ෂමයි. ඒ සූක්ෂමකම් දැක දැක මම මේ කදන්න නොදී අතහැර අතහැර යනවා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් අපි තුමු දැන් කෙනෙක් හම්බෙලා ඔන්න hina වුණා. අපි තුමු ඊට පස්සේම ගෙදර ගියාට පස්සේ මතක් වෙනවා ආ මේ අරයත් එක hina වුණා. යා මං ගැන මොනා හිතුවත් දන්නෙත් නැහැ. මං ඒ වෙලාවේ හොඳ අවස්ථාවක් විදිහට හිටියේ. මං දැන් මං ගැන හොඳ ආකල්පයක් ඇති කරගන්න ඇති. දැන් මේ බොහොම සියුම් වශයෙන් ඔන්න මේ ආවේ දැන් එතනත් මම එක්ක හදන්නේ. එතනත් මේ මම යා ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙන විදිහට මං එයාත් එක්ක කටයුතු කළා. පස්සේ මේ ගෙදර ඇවිල්ලා ආවට පස්සේ මතක් වෙනවා මේ මම එතන හැසිරුණා හොඳයි. යාම් ඉතින් මං ගැන හොඳ ප්‍රසාදයක් ඇති කරගන්න ඇති කියලා අන්න ආයි මතක් වෙලා මම එක් හදනවා. ඔය වගේ අතිශය සූක්ෂම විදිහට මම හදනවා. බලන්න මේ වගේ තැන් බලා ඒ වෑන් හිත නිදහස් කරගන්න ඕනේ. හිත නිදහස් කර දැන් යන්න තියෙනවා. මේ ඉතින් මේ වෑදී හරියටම මේ මෙතන කොහොමද සප්තවිසුද්ධිය දාන්නේ මෙතනට කොහොමද තව මොකක්ද එකක් අහන්නේ විදර්ශනා ඥාන දාන්නේ කියලා හරි අමාරුයි මේ ඉරි ඇඳලා පෙන්වන්න. මේ ඉතින් එහෙම දාන්න ගියාම අපි සමාලාට අපේ මේවක හිර කරගන්නවා අර මේ රාමුවේ. ඉතින් අපි මෙන්න මෙතන ඉන්නේ මෙන්න මෙතන දැන් මං ඉන්නේ කියලා ඔන්න එතනත් හිරවීමක් තියෙන්නේ. ඊට හොඳයි හිත දිහාම බලාගෙන බොහොම සරලව මේ කෙලස් තියෙන තාක් මේ ගමන යන ඒ කියන්නේ කෙලස් තියෙන තාක් විපස්සනා කර කර හිත පිරිසුදු කර කර යනවා කියන අදහසෙන් යන්න. එතකොට මුකුත් ආතතියක් එන්නේ නැහැ. සමාලාවට ඔන්න හිතෙනවා දැන් නම් මං ඉතින් සෝවාන් වෙලා. එහෙම හිතනවා කියලා දන්න. එතනත් තේරුම් ගන්න මේ මමෙක් හැදුවා එතනත්. අනුනා කියලා හිතන්දිත් මේ මමෙක් හැදුවා. ඒක එන්නේත් මේ දිට්ඨියකින් එන්නේ, මාන්නකින් එන්නේ. ඉතින් තවලා හිතනවා තාමත් නම් මොකක්වත් වෙලා නැහැ. අරයා නම් සෝවාන් වෙලා මම තාමත් සෝවාන් වෙලා නැහැනේ. ඔන්න හිතෙනවා. එතනත් මමෙක් හැදුවා. මේ සිතුවිලි අපිට මේ අපි හිතන්නේ මේ මේකාව ගමන් ඔන්න සෝවන්ලා කියලා හිතුවිල්ලක් ආව ගමන් හුඟක් වෙලාට එන්නේ අපි අර මේ ඒකෙන් මාන්නයක් ඇතිකර දැන් සෝවන් වෙලා. ඉතින් සෝවන් වෙච්ච විදිහට හැසිරෙනවා. ඉතින් ඒක නෙමේ මේ ඒ ඇවිල්ලා තියෙන සිතුවිල්ලක්. මේ චිත්තානුපස්සනාවට දාන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට තමයි දැන් මේ يعني එන සිතුවිලි හරහා යාමක් තියෙන්නේ. එන සිතුවිලි මේ මගේ කරගන්න නැතුව මේ සිතුවිලි වලින් දැන් මම මේ කදන හැටි තේරුම් ගන්නවා. එන සිතුවිල්ල මේ හරහා විනිවිද යාමක් කරන්න තියෙනවා. විනිවිද ගියා නම් ඒ සිතුවිල්ල කඩ බිඳලා යනවා. අපි වතහැරලා යනවා. අපි ආයෙ අර සාමකාමී தත්වෙට ආතතියෙන් තොර தත්වෙට එනවා. එහෙම ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. සන්නස මේ දින කිහිපෙවර ඉස්සරෙලා මේ භාවනාව ඉවරනාට පස්සේ අර මේ අසතුටුමතාවයක් වගේ එක පැත්තකට නිකන් වැටෙන ස්වභාවයක් වගේ ආව වැටුනේ නැහැ සතිමත් උනා. ඊට පස්සේ ආයේ දින දෙකකට පස්සේ මේ ගොඩක් පිරිසක් ඉන්න තැනදී නිකන් කඩුවර වගේ කඩාන වැටිලා අර සමතුලිත ස්වභාවයෙන් නැති වෙලා එහෙම උන පස්සේ එහෙම මම පිටියට හේතුණා වැටීමක් උනේ නැහැ. කතා කරමු කතා වුණාට අර සමතුලිත ස්වභාවයෙන් නැතු වාගේ තත්ත්වයක් උදා වුණා. ඉතින් අසනීපෙකුත් නැහැ බැලුවා. ඉතින් මේ භාවනාවෙන් වෙන දෙයක්ද කියලා මට දැනගන්න සබබහසින් ඒ කියන්නේ දැන් ඒ වෙලාවේදී මේ අවධානය තියන් හිටියේ කොහෙද? අවදානේ يعني හිතේ මුකුත් අරමුණක් තිබුණේ නැහැ. අරමුණක් තිබුණේ කතා කරන අරමුණ තිබුණේ. මොකද්ද තිබුණේ? කතා කර කර හිටියේ. කතා කර කර හිටියේ. ඔව්. තව කෙනෙක් එක්ක කතා කර කර හිටියේ. ඒ කතා කරගෙන ඉන්න වෙලාවේ වැටෙන්න ගියාද? අර සමතුලිතභාවයේ නැතු වුණා. එහෙත් මම කතා කරන ගමන් මම පිටියට හේතුණා වැටේවි කියලා. කතා කරන ඉන්න පුළුවන් හිටගෙන අර වැටේවි කියන බයට පිටියට හේතුණා එහෙම. එහෙමනම් පොඩ්ඩක් බෙටක් ගන්න වෙනවා ඉතින්. නෑ සර්. බෙහෙත් ගන්න ලඩක් නැහැ. ඉතින් බැලුවා කියලා. ඒක භාවනාවෙන් කියලා කියන්න අමාරුයි. එහෙම භාවනාවේ ප්‍රතිඵලයක් වශයෙන් කතා කර කර ඉඳද්දී වැටෙන්න යනවා කියලා එකක් ඉතින් එහෙම ගන්න අමාරුයි. එතන මොකක් හරි නිකන් මේ මොකක්ද ඒ කියන්නේ අඩුරුදිර පීඩණයකට ඒක තමයි මේ චුට්ටක් ඒ පැත්ත බලන්න මම හිතන්නේ නැහැ මේ භාවනාවට ඔක ගාව ගන්න අමාරුයි මට හිතෙනවා ඔච්චර දැනගන්න ඕන සයන් හොඳයි තේරුවන් සන්නේ තීරගාශය හරි කියන්න පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී ස්පර්ශය
හිත පමනක් සිත යොමු කර සක්මන් කරමි. සිතවිලි පැමිණියත් එය හඳුනා ගනිමි. අකුසල් සිතක් පහළ වුණත් වැටහේ. සිතවිලි අඩු බව වැටහේ. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ලෙස අවුරුදු 3ක සිට පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. රාත්‍රියට විනාඩි 45ක් පමණ භාවනා කරමි. නිරීක්ෂණයේදී විනාඩි 10ක් විතර යන විට සිතවිලි එම නතර වී කය සැහැල්ලු වේ. සිතවිලි ආ විට පිම්බීම හැකිලිම නොදැනීම නිසා වේදනා චලනවලට සිත යොමු කරයි. පරයන්කේදී දැඩි ලෙස වේදනාව දැනේ. ඉරියව්ව වෙනස් කළ විට එය පහව යයි. නැවත මූල කර්මස්ථානයේ සිත යොමු කරයි. පැයක් පමණ ගිය පසු සිතුවිලි අඩු නිසා දැන් ඇති කියා භාවනාව නතර කරමි. යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඔව් දැන් සිතුවිලි අඩුයි කියලා නතර කරන්න ඕන නැහැ. ඒ කියන්නේ අපි සිතුවිලි නැත්තම් අරමුණකුත් නැත්තම් දැන් පොඩ්ඩක් බලන්න මේ සංසිඳීමෙන් ඉන්න පුළුවන්ද කියලා. අපිට හැමතිස්සෙම මේ අරමුණු අත්‍යවශ්‍ය නැහැ මේ භාවනාවට. ටික ටික ඒ කියන්නේ අරමුණු ගිලිහිච්ච අවස්ථාවකදීත් අපිට පුළුවන් මේ ලොකු අරමුණක් හිතට නොදී සාමකාමීව හිත විවේකයෙන් ටික වෙලාවක් තියන්න. ඉතින් එතනත් ඉන්න ලොකු සැනසීමක් තියෙනවා. මේක මේ අරමුණු අපිට මුලදී තමයි හැමතිස්සෙම අරමුණක් සහිතව මේ සතිය දිනු වෙන්නේ. පස්සේ සෑහෙන අරමුණු රහිත සතියකට යද්දී එතකොට මේ අපි ගත්ත අරමුණ ගිලිහිලා ගිහිල්ලා නැත්නම් ගත්ත අරමුණ ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ දැන් අරමුණකින් තොරව හිත බොහොම සාමකාමිය තියන් ඉන්න පුළුවන් ශක්තියත් අපි දිනු කරගත යුතුයි. සමහරවිට දැන් තමන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න තමන් හොඳට අරමුණ දැක දැක හිටියා. ඊට පස්සේ අරමුණ ෂය වෙලා ගියා, බොඳ වෙලා ගියා. ඊට පස්සේ වෙන අරමුණක් ආවෙත් නැත්නම් පොඩ්ඩක් ඒ ඉනකම් බොහොම ඉවසීමෙන් බොහොම මේ නිින්දට වැටෙන්නේ නැතුව මේ ඉන්නයි තියෙන්නේ. මොකද මේ ඒ ඉන්න මට්ටම ටික ටික අපි හුරු වෙන්න ඕනේ. එතන තියෙන්නේ හිතේ සෑහෙන්න මේ සූක්ෂම මට්ටමක්, සියුම් මට්ටමක්. හුඟක් වෙලාවට අපිත් ඕක හුරු නැති නිසා අපි ඔතෙන්ද නින්දට වැටෙනවා. මොකද අරමුණක් තියෙන වෙලාවේදී හිත සෑහෙන්න අවදිමත්, අරමුණක් සියුම් වුණාමත් සම්පූර්ණයෙන්ම අරමුණ අපිටම ගෙවිලා ගියා කියලා ඒ අවස්ථාවෙත් හුඟක් වෙලාවට අරමුණකින් තොර ස්වභාවය නිසා හිතට කරන්න වැඩක් නැති නිසා, එල්බ ගන්න තැනක් නැති නිසා හිත නින්දට වැටෙන එකයි වෙන්නේ. ඉතින් ඒ නින්දට වැටෙන්නත් නොදී ලොකු අරමුණකුත් නැතුව අපි කොහොමද අවදිමත්ව ඉන්නේ? ඉතින් ඔය ඕකත් එතන තියෙන අභ්‍යාසයක්. ඉතින් ඒ නිසා නැගිටලා යන්න එපා. අරමුණක් නැති වුණත් පොඩ්ඩක් සංසිඳීමෙන් ඉන්නයි තියෙන්නේ. තිසරණ සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ, අපට අනුකම්පාවෙන් මෙම ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන මෙන් ගෞරවයෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ආනාපාන සති භාවනාව මට හොඳින්ම දැනෙන නමුත් එය ස්පර්ශ වන ස්ථානයක් නොදෙනි. මෙයට හේතුව කුමක්ද? දෙක, ආනාපාන සති භාවනාව විදර්ශනාවට හරවන්නේ කිනම් අවස්ථාවකදීද? එය කෙසේද යන්න කරුණාකර පැහැදිලි කර දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මං හිතුවා දැන් උත්තර ලැබිලා ඇති කියලා මේ දවස් ටිකේ කතා කරපු එක. මේ තේ ආනාපාන සතියේ ඉතින් බලන්න තමන්ට අරමුණක් එන්නෙම නැත්තම්, හුස්ම රැල්ලක් වැටෙන්නෙම නැත්තම් මේ ආරම්භකම මට්ටමේ නම් තාමත් ඉන්නේ. ඒ කියන්නේ කවදාවත් ලොකුවට භාවනා කරලා නැහැ. දැන් භාවනා කරන්න කියලා දැන් පටන් ගත්තා. හැබැයි ආනාපානේ වැටෙන්නෙම නැහැ. එහෙමනම් වෙන කර්මස්ථානයක් මේ තෝරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පිම්බීම හැකිලිම භාවනාව තෝරගන්න පුළුවන්. එතෙන්දී ආස්වාද ප්‍රසආස ක්‍රියාවලියට වඩා ටිකක් හෝලාරිකයි පිම්බීම හැකිලිමේ ක්‍රියාවලිය. ඒ නිසා අරමුණක් මේ හඳුනා ගන්න, සොයා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා එතෙන්ට දාලා ඉස්සරහට යන්න පුළුවන්. මට ආනාපාන සතියෙන් විදර්ශනාවට හැරවීම ඉතින් පැති කීපකින් ඉතින් කියන්න පුළුවන්. අපි මේ දවස්වලත් කතා කළා. නැකන්නේ මුල් දැන් ඔය ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කෙලින්ම සතර සතිපට්ඨානයේම ආනාපාන සතියෙන් වඩා ගන්න හැටි පෙන්නනවා. ඉතින් මුල් කොටස් හතරේදී ඔන්න කායानुපස්සනාව ස්වභාවයෙන් ඔන්න මේකේ ආනාපාන සති දියුණු කරන්න පුළුවන්. එතෙන්දිත් කෙනෙකුට ඉතින් ඒ මට්ටමේදී පවා ඕනේ නම් මේ සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන යම් පමණක මේ හුස්මක් ආවා එකක් ගියා හුස්මක් ආවා ගියා කියලා අර සම්මුති මට්ටමේ වුණත්
එක්තරා අන්දමකින් අනිත්‍ය සංඥාවක් දිනු කරගන්න අවස්ථාවක් තියෙනවා. නමුත් ඉන් එහාටදී සෑහෙන්න ඕක ගැඹුරට යන්න පුළුවන්. ඉතින් මේ ඊළඟට ඔක දික් අවස්ථාවක්පත් වෙනවා, ඊළඟට කොට අවස්ථාවක් එන්න පුළුවන්. මේවා වෙනස් වෙනවා. මේ මුළු ආනාපාන සති ක්‍රියාවලියම තාම හොඳට දැනෙනවා. හැබැයි සම්පූර්ණයෙන් වෙනස් වීමක් තියෙනවා කියලා අර ඒ මට්ටමේ පවා එක්තරා අන්දමක විපස්සනා මුහුණුවරකින් මේක දැක ගන්න පුළුවන්. ඊළඟට අපි හිතමු ඔන්න හොඳට සංසිඳුණා. සංසිඳුණාට පස්සේ අපි හිතමු කයට සැහැල්ලුවක් දැනෙනවා, නිකම් ප්‍රීති ස්වභාවයක් දැනෙනවා. අන්න ඒ ආනාපානේ දැන් අතහැරලා ආනාපානෙන් ගත්ත ඒ ලැබිච්ච ප්‍රතිඵලය දිහා ඔන්න මේ මෙතන තියෙන මේ වේදනාවේ ස්වභාවය. ඒක දකිද්දී ඔන්න තේරෙනවා මේ වේදනාවට මොකද්ද වෙන්නේ. ඔන්න ආනාපානේ තව දුරටත් විපස්සනාවට නැගීමක් සිද්ධ වෙනවා. ඔය ආනාපානේ ඔස්සේම ගියොත් එහෙම නැත්තම් අපිට පුළුවන් අර විදිහට හොඳට ආනාපාන සතිය සංසිඳුනහම හොඳට එතන පොඩ්ඩක් පවත්වගෙන හිටියා, නාසිකාග්‍රේ ප්‍රදේශයේ පවත්වගෙන හිටියා. අර ඒකේ මිම්මක් වශයෙන් අපි සාමාන්‍යයෙන් ගන්නෙ දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ආස්වාසයක්ද මේක ප්‍රස්වාසයක්ද කියලා වෙන් කළ හඳුනගන්න බෑ. ඉතාලම සියුම් සංවේදී ස්වභාවයක් විතරයි තියෙන්නේ. ඒ මට්ටම තියෙනවා නම් කෙලින්ම කයට යොදලා කයේ තියෙන ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න පුළුවන්. එතනින් ආයෙ ඔන්න විපස්සනාවට දැම්මා. ඉතින් ඔය ක්‍රම හරහා තමයි ඉතින් ආනාපාන සතිය හරහා ගිහිල්ලා විපස්සනාවට ගන්න තියෙන්නේ. ඔව්. ස්වාමීන් වහන්සේට අදහස ඉදිරිපත් කරන්න ඕනේ නේද? හොඳයි. ඔව්. හොඳයි. තිරුවන් සරණයි. සේ ස්වාමීන් වහන්සේ. ඔව්. එතන තියෙන්නේ දැන් හුස්ම ගැන ඉහළ පහළ දැන් ආශ්වාස ප්‍රාශ්වාසය හොඳට දැනෙනවා. ඔව්. ඒ වුණාට ඒක දැනෙන්නේ කොහොමද කියලා මම කල්පනා කරන්නේ ස්පර්ශයක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් නෑ ඒ දැනීම අපි දැන් අනවශ්‍ය දෙයට ඔතෙන්ද විතර්ක පහල කරන්න යන්නත් එපා. දැන් ඊටාම දැන් මනස හොඳට සංසිඳීමෙන් පැවැත්වීමයි අපේ යුතුයකම වෙන්නේ. අපි මෙතෙන්දී මේක මේ අපිටම මේක මේ දැන් අපි පොත් එහෙම බල්ලක් තියනවා කියලා හිතන්න. සුතමේ ඥානයක් තියනවා නම් කෙනෙක් බලනවා දැන් මේක තියෙන්නේ මේ කාය විඥානේද? නැත්තම් මේ මනෝ විඤ්ඤාණයද දැන් මේ දැනෙද්දි කල්පනා කරනවා. නෑ එහෙම යන්නේ නැහැ. එහෙම යන්න එපා. ඒ මොකක්වත් දාන්න යන්න එපා. හිත බොහොම සංසිඳීමෙන් ඒ වැඩේ කරන්න සම්පූර්ණ මේ සහයෝගය දෙන්නයි තියෙන්නේ. ඔව් දැන්ට එනම් මේ මම කරන්න තියෙන්නේ. ඔව්. උස්ම දැන් මට ප්‍රශ්නේ තියෙනවා සයිනස් කොහොමද කොහෙන්ද මේ දැන් දැනගන්නේ කියනද? ඊට පස්සේ මම දැන් එහෙම තියෙන නිසා පෞගේ දවසවල මේ ප්‍රශ්නේ අහල මේ කියන්නේ ප්‍රශ්න විචාරත්ම වැඩසටහනේදී බලලා මම ඉතින් කල්පනා කරා දැන් ඉතින් නිකම්මත් වෙන්න බෑනේ කියලා. ඊට පස්සේ මම ටිකක් සතිමත් බැලුවා. එතකොට මට තේරෙනවා දැනට දැන් මේ අවස්ථාවේදී මම බලවා කියන්නේ මෙතන වදින ආශ්වාසය තුලේ වදිනවා. ඊට පස්සේ ප්‍රාශ්වාසය මෙතන වදින්න සයිනස්. ඒක ඉතින් ඒකයි ගොඩක්ම තියෙන මට අර ඉස්සෙල්ලා දැන් මං කියන්නේ ඒක සම්මතිපැත්තටද කියලා මට නිකන් හිතුණා ස්වාමීනි. ඒක මුකුත් දාන්න යන්න එපා. ඒ කියන්නේ මේක සම්මතයද මේක විපස්සනාවද කියලා හිතීම පවා ඔකේදී බලන්න. ඔකේදී අපි කරන මේ හිරිහැරයක්. හොඳයි. ඒව පවා මුකුත් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේකට නිදැල්ලේ වැඩෙන්න දෙන්න. ඔය ඒක දැන් හිතටනේ හිතට අපි එකෙන් අයින් වෙන්න ඕනනේ. දැන් මම දැන් මගේ විතක්යක් තියෙනවා නම් එහෙම මේක මේ කොහොමද ආස්වාසිය දැනෙනවා ප්‍රාස්වාසිය දැනෙනවා හොඳටම සිවුම් වෙනවා. ඒ කියන්නේ ආස්වාසිය ප්‍රාස්වාසිය සිවුම් වෙලා අනිත් එක සිතීලි නැතුවත්ම ඉන්න අවස්ථාවල් තියෙනවා සයි. හොඳයි. ඉතින් ගැටලුවක් නැහැ. යන විදිය හොඳටම හොඳයි. මහත්තයා දැන් අනවශ්‍ය ප්‍රශ්න දෙමිල්ලක් ඔය කරන්නේ. නෑ ඉතින් ඒක විතක්කින්ද ඒක ඒක තමයි සුද්ධ කරගන්න. ඒක තමයි මම කියන්නේ. දැන් ඒ විතරක දාන හිත දාන හිතට නිඳා කරන්න. එහෙමයි. ඒ කියන්නේ දැන් ප්‍රශ්න දානවනේ හිතින් මේක මෙහෙමද දන්නේත් නැහැ අරමද දන්නේත් නැහැ. එතකොට කියන්නේ අපි ලොකු සංහසනන් කියන්නේ පැහිය වෙන්නේ නැතුව ඊටපන් කියලා පොඩ්ඩක් පහත දාන්න තියෙනවා. එහෙමයි. මේ අපේ අර අහගත්ත දේවල් මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා ගොඩක් මෙතෙන්දී ඒ එන එක තමයි මේ මොකක්ද ඒකට කියන්නේ ඒක තමයි කෙලස් කියන්නේ. එතකොට දැන් අර දෙවෙනි ප්‍රශ්නෙට මට අර ඒක තේරුණා. නෑ කියන්නේ මහත්යාට සාභායක මේ හොඳට දැන් වැඩෙනවා. එහෙමයි. ඒ වැඩෙන වෙලාවේදී අපේ හිත වංචනික විදිහට අපි දුම් මායя කියලා අපේ ගාව තියෙන යම් කෙලෙස් ස්වභාවයන් මේක අවුල් කිරීම සඳහා දැන් ඉදිරිපත් වෙනවා. ඉදිරිපත් වෙලා දැන් ඒ කියන්නේ අනිත් පැත්තෙන් ගත්තොත් දැන් විචිකිච්ඡා නීවරණේ. විචිකිච්ඡා නීවරණේ අවදි වෙන්න බලනවා. දැන් මේක වැඩේ හොඳට යනවා. දැන් විචිකිච්ඡා නීවරණෙන් ඇවිල්ලා මේක අරකද මේකද එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා මේ පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති. මේ ප්‍රඥාවේ ස්වરૂපයෙන් විචිකිච්ඡා වංචා කරනවා.
මේ එන්නේ විචිකච්ඡාව එන්නේ සැකේ එන්නේ ප්‍රඥාවේ ස්වරූපෙන් එන්නේ. එහෙමයි. අපි හිතන්නේ මේක හොඳ දැනුමක් මම මේකෙදි අරම ගන්නට මම බලන්න ඕනේ. ඒ හැබැයි විචිකිච්ඡාව තියෙන්නේ. විචිකිච්ඡාව. ඔව්. එහෙනම් හොඳට මේක තැම්පත් වීම සඳහා අනුග්‍රහ කරන්න. එහෙමයි. එන අර විදිහට නිකන් මේක පරීක්ෂා කළ කියන්නේ අර ඇනලයිස් කරනවා කියන්නේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඒක අවශ්‍ය නැත්තේම නැහැ. එහෙම කිසිසේත්ම නැහැ. නෑ මට ඉන්නේ ඉතින් සෝයන්නාස මේ අතරතුර ප්‍රශ්න මම කියවනේ අර දැන් මගේ ඒ වෙලාවේ සෝයන්නාස සඳහන් කරා පළවෙනි ප්‍රශ්නෙට උස්ම ගැන දැනීමක් නැහැ කියලා. එහෙම එකක් නෙවෙයි තුනේ සෝයන්නාස මම ලියලා තින්නේ. නෑ ඒ කියන්නේ එතන සූක්ෂම දැනීමක් තියෙන්න පුළුවන් වරදක් නැහැ. ආ එහෙම නෑ දැන් ඒ ටික පැහැදිලි සෝයන්නාස. ඉතින් තපස් ටිකක් හොඳ දැන් අපේ ඉදපත් කරන්න පුළන්නේ. හොඳයි. දැන් තේරුම් සරණයි සෝයන්නාස. හරි. තේරුම් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස නමස්කාර කරමි. ස්වාමින් වහන්ස මම සක්මන් භාවනාව අවුරුදු 5ක් 6ක් කරමි. වරින් වර එය නැවතුණත් නැවත අගෝස්තු මාසයේ පටන් මාස 1මාරක් පමණ දිගට සක්මන් භාවනාවේ යෙදුණෙමි. එහෙත් මේ භාවනා වැඩසටහනේදී මෙන් විශේෂ ගුරු උපදේශයක් නොලැබුවෙමි. දැන් මා අවබෝධයෙන් සක්මන් භාවනාවේ යෙදෙන්නෙමි. මට ඇති ප්‍රශ්න 1. පසුගිය දින කීපයේදීම දෙපා වලට සිහිය යොදමින් භාවනාවේ යෙදුණෙමි. ඊයේ පටන් සක්මනේදීත් අරමුණු නොදැනි යන බව දැනුනෙමි. වරහන් ඇතුලේ පයේ යට කොටස ගැන දැනීම අඩුවේ. අඩුවේගෙන ගොස් දන්නේම නැතුව යන බවක්. මේ ගැන පහදා දෙන්න. 2. ඔව් අපි ඒකේ මේ කියන්නේ වරදක් නැහැ. ඒ කියන්නේ අරමුණේ ඇතුවීම වෙනස් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වුණොත් මුළු සක්මන පුරාම එකම තීව්‍රතාවයෙන් මේක දැනෙන්න ඕනේ කියලා ඒක වෙන්නේ නැහැ. එහෙම මේකට වෙනස් වෙන්න ඉඩ දෙන්න. වෙනස් වීම බාර ගන්නයි තියෙන්නේ. හරි. 2. පර්යංකයට පැමිණි පසු කිසිම අරමුණක් නැති වී යයි. සමහර විටක මට නිින්ද යනවද කියා නොදැනේ. ඒ විදිහට පය භාගයක් පමණ සිටිය හැකිය. මෙය තීන මිද්දේද නැත්නම් සංඥා රහිත බවක්ද පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පින්වත් ස්වාමීන් වහන්සේ. තව තෙන් තින කොටහ තින ප්‍රශ්නච්චරයි. හරි. ඒක තමන්ම තමයි බලන්න තියෙන්නේ. තමන් කොයි චොච්චර දුරට භාවනාව කරාද මට පොඩ්ඩ අහන්න පුළුවන්ද කාගේද ප්‍රශ්නේ? හොඳයි තේරුම් ගන්න. දැන් يعني කාලයක් තිස්සේ කළා තියෙනවා ඒ කරද්දී මොනවද කළේ සක්මන් භාවනාව කළා. එහෙමයි සන්නහසනේ සක්මන් භාවනාව කරද්දී එහි තියෙන ධාතු ස්වභාවය එහෙම ඔව් අධ්‍යක්ෂ පවස්ථා තිබුණා. ඔව් එතකොට දැන් සක්මන් භාවනාව කරද්දී හිත වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව හොඳට මේ ඒ කියන්නේ ධාතු ලක්ෂණ වලම ඉන්නවද? එහෙමයි. ඉන්නවා. එහෙමයි ඒ පියවර තියද්දී ඒ පියවරල කිසිම දෙයක් දැනෙන්නේ නැති ස්වභාවය තියෙනවා. ඔව්. එතකොට පා වෙනවා වගේ කිසිම දැනීමක් නැහැ. හොඳයි. ඊට පස්සේ ඒ අතරේ සිතරෙන සිතුවිලිත් ඒවත් දැනෙන්නේ නැහැ. හ්ම්. කියන්නේ සිතුවිලි එන්නේත් නැහැ. ඒ එන සිතුවිල්ලක් වුණත් හොඳටම දැනීම තමයි ඒක අතහැරියන්නේ. ඔව්. ඒ කියන්නේ අපේ සතියේට ඒක ටික හසු වෙනවා. හසු වෙලා අපිව يعني වැඩි වෙලාවක් හිතේ රැඳෙන්නේ නැහැ. ඒක ගිලිහිලා යනවා. ඒකත් හරිද? එහෙමයි. යම් විදිහයක දැන් අකුසල් වගේ ඇලෙන වගේ සිතුවිල්ලක් ආවත් ඔව්. ඒක වහා කම්පනයක් එකම ඉතා සියුම් කම්පනයක් එක දැනෙනවා. හරි. ඒතර දැනෙනකොට මේක මෙහෙම අකුසල් සිතුවිල්ලක් කියලා දැනගත්තු ශනේකින් මේක එහෙම නැති වෙලා යනවා. ඊට පස්සේ දැන් ගොඩක් අතීත අනාගත අරමුණු එන එක ගොඩක් අඩුයි. හොඳයි. හැම මොහොතකම සතිමත් බව තුල ඉන්න පුළුවන් මේ ඒක පරයන්කට ගිහම ටිකක් තියෙනවා මට ඒක. ඔව් දැන් කියන්නේ පරයන්කට ගිහිල්ලා දැන් මොනවද කරන්නේ? ආනාපාන සති භාවනාව කරනවා වගේ මක්කරි එහෙම මූණ කමටහනක් ඇසුරු කරනවද නැත්නම් බොහොම සැහැල්ලුවෙන් දැන් නිකන් හිත දිහා බලන් ඉන්න වගේ දෙයක්ද කරන්නේ කොහොමද යන්නේ? ඉස්සර කාලේ මොකද්ද මූණ කමටහනක් වශයෙන් වැඩුවේ? උද්දානසති භාවනාවේ මෛත්‍රියයි සක්මන් භාවනාව විතරයි. අහහ. ඉතින් දැනටුණත් ආනාපාන සති භාවනාවට යනවට වඩා බොහොම මේ හිත ප්‍රියමනාප වෙන්නේ සක්මන් භාවනාවේදී. ඔව්. ඒකට පරයන්කට යන්නේ ඒ සිතවිලි නැති වෙලාවට පොඩක්
එහෙම පරයන්කට යන ස්වභාවය විතරයි. ඔව්. දැන් මම එහෙම වුත් අවුරුදු 3ක් විතර තිස්සේ දිගටම හොඳට සක්මන් භාවනාව යෙදුනද? අවුරුදු 4ක 5ක කාලයක ඉඳන් ඊට පස්සේ ඊට අමතරව දිනපතාම වගේ හොඳට සක්මන් භාවනාව යෙදුනා. එහෙමයි දැන් මාස්. ඒ යෙදෙද්දී අපි තුන් මම එහෙම හැවුවොත් යෙදෙද්දී තනිකරම තියෙන්නේ මේ දැනීම් ස්වභාවයක් විතරයි. ධාතු ලක්ෂණ විතරයි. ඒ ධාතු ලක්ෂණ බලමින් වෙන වෙන දේවල් මොකක්ද හිතන්නේ නැතුව හොඳට ඒකේ හිත එකඟ වෙලා මේවා දැක දැක හොඳට ගිය ගතියක් තියෙනවද? එහෙමයි. එහෙමයි මේ අභ්‍යන්තරයත් බාහිරවත් මේ සතර මහා ධාතු වල ලක්ෂණ විතරයි තියෙන එතනින් පිට දෙයක් නැහැ කියන තත්ත්වය පව එතනම එහෙමයි. දැන් ඒක තේරලා තිනවා. එහෙමයි. එතනම නැන්පත්. ඔව්. ඒ කියන්නේ ඉතින් කියන්නේ සක්මණෙන් තමයි වැඩේ කරලා දීලා තියෙන්නේ. ඔව්. දැන් ආය ආනාපාන සතියට යන්න අවශ්‍ය නැහැ. එහෙමයි. කෙලින්ම මේ දැන් සක්මණේදිත් දැන් බලන්න දැන් සමහර විට මේ මට්ටමේදී අපි හිතමු ඔය තද ගති බුරුල් ගති ඕවට හිත දාන්න ගියොත් වෙහසක් තියෙන්නේ. එහෙම. එහෙම තේරලා තියෙනවද? එහෙමයි. දැන් මට සංසුන් හැම මොහොතකම කයයි හිත දෙකම සැහැල්ලුවෙන් තමයි සක්මන් කරන්නේ. හරි. දැන් තේන්නේ අර දැන් මේක බල කරන්න එපා දැන්. එහෙමයි. දැන් අපි දැන් බලෙන් තමයි දැන් දාන්න වෙන්නේ ඔය තද ගති බුරුල් ගති වට දාන්න ගියොත්. එහෙම නෙමෙයි දැන් වෙන්න ඕනේ. දැන් බොහොම ස්වාභාවිකව දැන් මේකට ඒ කියන්නේ සක්මන ඔහෙ නිකන් ඉබේ කෙරෙන්න දෙන්න. අපිට තේන්නේ හිත දිහා බලාගෙන සක්මන කරන්නයි තේන්නේ දැන්. එහෙම කොහොම තේරෙනවා? ඒ කියන්නේ දැන් සක්මන කරන කය ඔහෙ සක්මන් කරනවා අපි ඉන්නේ හිත දිහා බලාගෙන දැන්. එහෙම කියලා ඊට පස්සේ දැන් එතකොට සමාලාවට يعني අරමුණු වෙන්නත් පුළුවන්. ආවත් අපි එතන විපස්සනා වෙනවා. එහෙම يعني විපස්සනා වෙනවා කියන්නේ අපි හොඳට සතිමත් වුණා නම් ඒක අපිව අතහැරලා යනවා. ඊට පස්සේ පොඩ්ඩක් බලන්න නිකන් දැන් ඇස් හොඳට අරගෙනද සක්මනේ යෙදෙන්නේ? එහෙමයි. වටපිට බල බලා වගේ කරලා තියෙනවා. සමහර ගොඩක් වෙලාවට වටපිට බලමින් එන දකුණ දේව තුලත් මේ අරමුණු එනවද ඒවා කෙලෙසහකටද කියලා සිහියෙන් ඉඳගෙන තමයි කරන්නේ. එතකොට නිය හිත ඒවැ බැහැ ගන්න ස්වභාවයක් තියෙනවද නැත්නම් හිත දැන් කැමතිද මේ ඒවට බහින් නැතුව බොහොම නිෂ්කලංකව ඉන්න කැමතිද? එහෙමයි. එහෙම දැකපු දේවල් ඔස්සේ යන බවක් නෑ. දැකපු සෙනෙකීම අතහැරෙනවා. එහෙනම් ඉතින් හරි. يعني හරි කියන්නේ දැන් ආයි අමුතුවෙන් වෙන අරමුණක් මුල් කරගෙන යන කමටහනකට යන්න එපා දැන්. එහෙමයි. ඒ කියන්නේ ආනාපාන සතිය වෙන්න පුළුවන්, පිම්බි මෙහෙක දෙව වෙන්න පුළුවන්. ඒ වගේ අර අරමුණු සහිත පැත්තක කමටහනකට යන්න එපා දැන්. එහෙම නැතුව හිත දිහා හොඳට බලාගෙන හිත දැන් පුළුවන් තරම් හිත දැන් විවේකයෙන් තියන්න. අනේ දැන් බුද්ධානුස්සතිය උනත් දැන් මානසිකාරණේ ඔයයි තියෙන්නේ. මෛත්‍රී කියන්නේ මානසිකාර වලට යන්නේ. ඒ හින්දා තාම බුද්ධානුස්සතිය කරනවද? කරන්නේ නැද්ද? එහෙනම් හොඳයි. එකනදේව සමාලාට බුද්ධාංශයත් කරන්න එපා ගුවහම දැන් මේ බුද්ධාගමේද මිස්තරණේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. මේ කියන්නේ ඒකෙන් වමනා කරන වැඩේ උනාට පස්සේ ඒකත් අතහරින්නයි තියෙන්නේ. දැන් තියෙන්නේ තනිකර චිත්තානුපස්සනා ධම්මානුපස්සනා ගමනක් තියෙන්නේ. මෙතෙන්දී අපේ යුතුයකම වෙන්නේ හැකිතාක් හිත නිදහසේ වැවැත්වීම. කියන්නේ හිතට හිතට හැමතිස්සෙම නිකම් පරීක්ෂා කරලා බලන්න හිතේ කොයි වෙලාවද ආතතියක් තියෙන්නේ. හිත දැන් ඔය ධම්මනුපස්සනාව දන්නවනේ. ධම්මනුපස්සනාවේ අග කොටසේ තියෙන චතුරාර්ය සත්‍ය. එතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ යම් අවස්ථාවක ආතතියක් තියෙනවා නම්, දුකක් තියෙනවා නම් මේ දුක දැනගන්න ඕනේ. දුක තේරුම් ගන්න ඕනේ. ආතතියක් තියෙනවා නම් දැන් කොහේ හරි කියන්නේ හිරවිල්ලක් තියෙනවා. ඉතින් අපහසුවක් තියෙනවා. අසහනයක් තියෙනවා. අන්න හොඳට තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් තේරුම් ගන්න මේක ඇවිල්ලා තියෙන මොකක් හෝ හේතුවක් නිසා හේතුව තේරෙවි. හොඳට අපි මේ දුක තේරෙනකොට හේතුව වැටහෙනවා. එතන කොහේ හරි ඉතින් හිර වෙලා තියෙන උපාදාන කරලා තියෙන්නේ. එතන මේ අත්හැරීමක් කරන්න ඕනේ. මේ කියන්නේ උපාදාන කරපු තැන අත්හැරුණා නම් ආයෙ හිත නිෂ්කලංක වෙනවා. ඒ නිෂ්කලංක භාවය තමයි දැන් අපි වැඩවඩා මේ හිත පවත්වන්න ඕනේ. අර දැන් අර ඉස්සෙල් කලින් මෑණිකරුටත් කිව්වේ ඒකම තමයි කියන්න තියෙන්නේ. ඒක තනිකර දැන් අපි බොහොම හිත උපේක්ෂාවෙන් නිෂ්කලංකව හිත හිස්ව තියනවා කියලා තේරෙනවද? හරි. ඊළඟට හිත තියෙන නිකන් ඇතුළට ඇවිල්ලා නිකන් හිත නතර වෙලා තියෙන කියලා තේරෙනවා රයිට්. එහෙනම් ඒ නතර වෙලා ඉන්න ස්වභාවයේ බොහොම කියන්නේ සංසිඳීමෙන් ඉන්නවා. සංසිඳීමෙන් ඉන්නකොට දැන් මුළුන් තරම් දැන් අපි ඉස්සරදි කරන්නේ හොටයක් සමාධි කළා තමයි ඔය தත්ත්වෙ ගන්නෙ. දැන් සමාධි මුකුත් නැහැ.
සම්පූර්ණයෙන් අතහැරලා තියෙන්නේ. ඒ කියන්නේ හිතට ඔහේ යන්න දීලා තියෙන්නේ. යන්න දෙද්දි දැන් අපි හිතමු යනවා කොහෙට හරි. එතන තමයි විපස්සනා කරන්න තියෙන්නේ. යන්න දිදි එතන විපස්සනා කරන්න ඕනේ. තාම ඒ කියන්නේ ආශ්‍රව ධර්ම අනුසය ධර්ම යට තියෙනවා ඔක්කොම. ඒ කියන්නේ ඒවා ක්‍රියාත්මකයි. ඒවට දැන් මතුවීම සඳහා දැන් අපි නිදහස දෙනවා. හැබැයි අපි ශක්තිමත් දැ. ඉතින් අරව ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතන සතිමත් වෙවි. මේ ඒ දේ දැක දැක ප්‍රහාණය කරන්න ඕනේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. නාසයේ මුලට සිත යොදවාගෙන සිටි විට නලයෙන් ජලය ඇතුළු වන වාසේ හුස්ම ඇතුළු වී උදරයේද උණුසුම් කරවා නාසයේ කෙළවරින් උණුසුම් වාතය පිටවන බව දැනිනි. එවැනි වාර 15ක් 20ක් ගෙවන විට වෙනත් අරමුණු වලට සිත ගමන් කළද නැවත සැනින් හුස්ම පිළිබඳ අවධානය මටම නොදැනීම ඇතිවේ. හුස්ම ගන්නා අවස්ථාවේ ඇතම් විට නිින්ද යෑමේදී තිගැස්සමක් ඇති වෙනවා සේ දැනුණද නිින්ද නොගිය බව මම දනිමි. ඇතම් විට ශරීරයේ උස් පහත් වන ආකාරයේද සිතට දැනේ. මෙහි වැරදි නිවැරදි වග කරුණාවෙන් පහදා දෙන්න. සක්මන්දා පොඩ්ඩක් ආයෙ කියවන්න මට එච්චරම් තේරුන්නේ නැහැ ප්‍රශ්නේ. පරයන්ක භාවනාව. නාසයේ මුලට සිත යොදවාගෙන සිටින විට නලයෙන් ජලය ඇතුළු වෙන වාසේ හුස්ම ඇතුළු වී උදරයේද උණුසුම් කරවා නාසයේ කෙළවරින් උණුසුම් වාතය පිටවන බව දැනිනි. එවැනි වාර 15ක් 20ක් ගෙවන විට වෙනත් අරමුණු වලට සිත ගමන් කළද නැවත සැනින් හුස්ම පිළිබඳ අවධානය මටම නොදැනීම ඇතිවේ. හුස්ම ගන්නා අවස්ථාවේ ඇතැම් විට නිින්ද යෑමේදී තිගැස්මක් ඇතිවන වාසේ දැනුණද නිින්ද නොගිය බව දනිමි. ඇතැම් විට ශරීරයේ උස් පහත් වන ආකාරයේද සිතට දැනේ. මෙහි වැරදි නිවැරදි වග කරුණාවෙන් පහදා දෙන්න. සක්මන් භාවනාව. ඔව් පොඩක් කියන්නේ එකක්. සක්මන් භාවනාව. පාදයේ ස්පර්ශ වීමෙන් තද ගතිය, සුමත්ත ගතිය, උෂ්ණ සීතල දැනේ. වෙනත් සිතුවිලි පැමිණියේද මමම එය යටපත් කර ගැනීමට උත්සාහ කරමි. එවිටම නැවත පාද ස්පර්ශය පිළිබඳ අවධානය යොමු කළ හැක. එවිට පාදයේ විලුඹත් ඇඟිලිත් තරමක් තදින් පොළවට ගැටෙන බවද හොඳින් අවබෝධ වේ. දිනක සුළු වේලාවක් අරමුණු කිසිවක් නොමැතිව සක්මන් කළමි. නමුත් පසුව විවිධ අරමුණු මැවි පෙනුනි. මෙය පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. සක්මන් භාවනාව ගැන කියනවා නම් සක්මන් භාවනාදී දැන් අපි කොහොම කටයුත්ත කරගෙන යනකොට හිතට විවිධාකාර රූප පේන්න පුළුවන්. ඒවා බැහැර කරන්න. ඒ කියන්නේ සංඥා එක්ක නෙමෙයි මේ ගමන සිද්ධ වෙන්නේ. ඒ නිසා විවිධාකාර වෙන චිත්ත රූප ආවට ඒ ඔස්සේ හිතන්න යන්න එපා. මේ කල්පනා කරන්න යන්න එපා. ඒවා හිමීට බැහැර කරා තමන් මේ දැනෙන අරමුණට දාන්න. දැනෙන අරමුණට දාලා දැන් කෙරලා තියෙනවා හොඳයි. දැනෙන අරමුණට දැම්මා තමන් මේ අපි දැන් කතා කරපු ඉඳ මං හිතනවා මේ තේරෙනවා කියලා. මේ ධාතු ලක්ෂණත් එක්ක හිත පවත්ව ගන්න පුළුවන් නම් මෙනෙහි කිරීමක් දැන් වම දකුණ කියලා ඔසවනවා තබනවා කියන මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හොඳට මේ ලක්ෂණ එක හොඳට සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්නයි තියෙන්නේ. මේ හරහා තමයි සක්මන දියුණු වෙන්නේ. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී ඔය කියන්නේ අර ආකාරයක් තමයි ඔය පේනලා තියෙන්නේ. මේ වතුර බටේකට යනවා වගේ එහෙම නිකන් වැටෙහිමක් කියලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට අර එක්තරා ආන්දමකින් අපිට අර තිබිච්ච ආස්වාස ප්‍රසාර ක්‍රියාවලිය ගැන වැටහීම යම් ආකාරයකින් නිරූපණය කරන්න පුළුවන්. ඒක නිකන් නිරූපණයක් ආකාරයක්. ඔය ටික ඔහොම කරගෙන යද්දී හිත තව තව ඒකරාශී වේවි. මම හිතන්නේ විශේෂ වෙනසක් කළ යුතු නැහැ. හැකිතාක් නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වන්න. නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානය පවත්වගෙන යනවා එළියටවත් ඇතුළටවත් හිත ගෙනියන්නේ නැතුව නාසිකාග්‍රේ ප්‍රදේශයේ සතිය පවත්වමින් දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඔව්. ලොකු වෙනසක් කරන්න ඕනේ නැහැ. ඔව්. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්ස. එක පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මෙම වැඩසටහනට කලින් උදරයේ පිම්බීම හැකිලීම අරමුණු කිරීමට පුරුදු වී ඇති නිසා නාසාග්‍රේ සිත පවත්වා ආනාපාන සතිය වැඩිම අපහසුය නුපුරුදුය. නමුත් එයද කෙසේ හෝ කලක සිට පුහුණු කර දී
කර දී නැත. මේ දිනවලදී නාසාග්‍රේ සිත පිහිටවන ආනාපාන සතිය වැඩිමිට උත්සාහ කළ නමුත් එය අසාර්ථක බවක් හැඟේ. ඉක්මනට අලස බවක් හා නිතර නිදිමත බවක් ඇතිවේ. නැහැ, ඇත්තටම මේ දිගට යන්න ඕනෙත් නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි අනිකුත් කමටහන් සියල්ල බහා තබලා ආනාපාන සතිය කළ යුතුයි කියලා හිතන්න එපා. අපි පුරුදු වෙලා තේනවා නම් හොඳට පිම්බීම හැකිලිම භාවනාවට ඒක හොඳම කර්මස්ථානයක්. ඒ නිසා පිම්බීම හැකිලිම භාවනාව ඔස්සේ යන්න. ආනාපාන සතියට ඔක්කොමලා එන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ දැන් අර මීට කලිනුත් කතා කරා වගේ ආනාපාන සතියෙන් නැතුවත් මේ කටයුතු සිද්ධ වෙනවා. මේ නිසා ඔව් ඊට පස්සේ කියලා තියෙනවා පිම්බීම හැකිලිම කරා කියලා. කරන්න තියෙනවා. හා හොඳයි. එම නිසා මම නැවත පුරුදු වී ඇති පරිදි උදරයේ පිම්බීම ඇකිලීම දෙස බලා සිටීම සිදු කළ අතර එහිදී ඉතා ප්‍රකටව අරමුණු දැනුණු අතර ඉක්මනින් අරමුණු නොදැනෙන්නට පටන් ගැනිනි. නමුත් විටක නැවත නැවත පිම්බීම ඇකිලීම දැනෙන්නටද විය. නමුත් නිදිමත ඇතිවීම අසල දුබල ලෙස ඇතිවන නිසා ඊට පිළියමක් ලෙස දෙපා වල කැක්කුම වේදනා මතු වෙන අයුරින් නැවත ඉරියව්ව සකසා වාඩි වී භාවනා කිරීම ආරම්භා ටික වේලාවකින් වේදනා කැක්කුම් තදින් දැනෙන්නට පටන් ගනී. එවිට නිදිමත පහවි යන අතර විනාඩි 20ක් 30ක් අතර කාලයක් හොඳින් පර්යංකේ සිටිය හැක. උදරේ පිම්බීම හැකිලීම නොදැනි යනවා සමගම වේදනාව දෙස බලා සිටිමි. නමුත් වේදනා කැක්කුම් වැඩිවන විට ඉරියව් මාරු කිරීමට මාරු කරමි. වේදනා නොදැනි යනතුරු බලා සිටීමට නොහැක. මෙහිදී වැරදි අඩුපාඩු පෙන්වා දෙන සේක්වා. බලන්න ඕන නම් තව ටිකක් පිම්බිම හැකිලිම නොදැනි යද්දි වේදනාවට දානවා කියලා තමයි තියෙන්නේ. තව කියන්නේ වේදනා කැක්කුම් එන්න අපිට ඕන නම් පිම්බිම හැකිලිම නොදැනි ගියාට පස්සේ වේදනාවකට දාන්න නැතුව වෙනත් කියන්නේ කයේ තද ගතියක් කියන්නේ ස්පර්ශ වෙන තැන් වලට දාලා පොඩ්ඩක් බලන්න පුළුවන්. වේදනාවක් එක්ක තාම ඉන්න පුළුවන් අර මධ්‍යස්ථ භාවයේ තරම ඒ තරම්ම හැදිලා නැති නිසා. හැබැයි ඉතින් වේදනාවත් එක්ක ඉන්න පුළුවන් නම් ටිකක් දුරට ඒකත් ඔස්සේ ගිහිල්ලා හැබැයි ඒ ඉන්න පුළුවන් මට්ටම පෙන්නට පස්සේ ඉතින් ඉරියව් මාරු කරාට වරදක් නැහැ. මොකද ඒ කියන්නේ ඒක සතියෙන් කරන්න. ඉරියව් මාරු කරන එක ෂණිකව අසතියෙන් කරන්න නැතුව හොඳට සතිමත්ව ඉරියව මාරු කරනවා. එතකොට අර අපේ අවධානය වේදනාව තුලම පවත්ව ගන්න. වේදනාව තුලම හොඳට අවධානය පවත්වමින් ඉරියව මාරු කරනවා. එතකොට මොකද්ද මේ වේදනාවට වෙන්නේ? එතන බොහොම තදබල වේදනාවක් තිබුණා. ඉරියව මාරු කිරීමත් එක්ක ඔන්න වේදනාව නිකන් සමනය වීමක් වගේ වුණා. අන්න ඒ විදිහට මේ වේදනාව ගැනම දැනුවත් වීමක් වෙන්න පුළුවන්. පිම්බීම හැකිලිම භාවනාව කරද්දිත් හොඳින් ඒ කියන්නේ හැම පිම්බීමක් පාසාම දැනුවත් වෙනවා. හැකිලිමක් පාසාම දැනුවත් වෙනවා. ඒක හරහාම පිම්බීම හැකිලිම සංසිඳෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ වැඩේ හොඳින් වෙලා තිනවා. තාම අර වේදනාව නිරීක්ෂණය කරද්දි පොඩ්ඩක් තාම අර ගැටෙන ගතියයි තියෙන්නේ. මම හිතන්නේ මගේ හැරලා යාවි. විශේෂ වෙනසක් කරන්න ඕම නම් නැහැ. ස්වාමීන් වහන්සේ එයා එතන කියන්නේ තද බල නිදිමත වෙන හින්දා එයා අර ඉරියව්ව වේදනාව ඇති වෙන විදිහට සකසාගෙන කරනවා කියන එක. ආ. හැබැයි නිදිමත එහෙමත් කරන එක සුදුසු නැහැ. මොකද අපි නිදිමත එන්නේ අරමුණ සූක්ෂම වුණාට පස්සේ. දැන් අපි දැන් කරලා තියෙන්නේ අරමුණ සූක්ෂම වුණා අපිට දැන් ඒ අරමුණ හරහා නිදිමත එනවා. දැන් අපි රළු අරමුණක් මේ හඳුන්ලා දෙනවා. ඉතින් ආපස්සට යන්නේ අපි පුරුදු වෙන්න ඕනේ මේ අරමුණ සූක්ෂම වුණාට පස්සෙත් මේ සූක්ෂම අරමුණේ නින්දට නොයා පවත්තන්න. ඒ නිසා උත්සාහ කළ බලන්න ඊළඟ අවස්ථාවේදී නින්ද යාවි කමක් නැහැ. මේ පාර ඔන්න නින්ද ගියා. බලන්න එන පාරත් උත්සාහ කළ බලන්න කොහොමද මේ නින්ද නොයා පවත්තන්නේ. දැන් හොඳට අරමුණ ඒක රාශී වේගෙන එනවා. මේ බිම්බිම හැකිලියම හොඳට වැඩි වෙගෙන එනවා. ඔන්න සියුම් මුණා හොඳට ධාතුන් මොනවා මොනවා හරි බලබලත් හිටියා. බලබලා ඉඳද්දී ඔක්කොම නිකන් සංසිඳිලා වගේ ගියා. හැබැයි නින්දත් ඔන්න නින්දට වැටුණා. ඊළඟ පාරත් බලන්න.
ඔහොම ඒ කියන්නේ අපි මේ නිින්ද කඩන්න කියලා අරමුණ සම්පූර්ණයෙන් මාරු කරනවා කියන එක හරි ක්‍රමයක් නෙමෙයි. අපි සතිය දියුණු වෙන්න මේ සූක්ෂම මට්ටමෙත්, ඊටාම සියුම් මට්ටමෙත් සතිමත්ව නිින්දට වැටෙන්නේ නැතුව පවත්වන්න හිත පුරුදු කරන්න ඕනේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. නිසා මේ ඉරියව්ව දරදඬු කරන්නවත්, ඉරියව්ව වෙනස් කරන්නවත් යන්න එපා නිින්ද කඩා ගැනීම සඳහා. එකෙම සක්මන් භාවනාව. ඔව්. මෙම වැඩසටහනට සම්බන්ධ වීමට පෙර මා සක්මන් භාවනාව සිදු කළේ පළමුව සිටගෙන සිටින ඉරියව්වට සිත යොමු කර ඊළඟට ගමන් කරන්න සිතෙනවා ගමන් කරමි ලෙසත්, එතෙන් සිට ඔසවනවා, ගෙන යනවා, තබනවා, නවතිනවා, හැරෙනවා ආදී ලෙස සිතමිනි. තවත් විටක සක්මන් කරමින් බුදුගුණ මෛත්‍රිය පිළිකුල් භාවනාව කිරීමට පුරුදු වී සිටියෙමි. මේ දිනවල ම ඔබ වහන්සේගේ උපදෙස් අනුව පාදේ ස්පර්ශයටම සිත යොමු කරමින් පාදේ දැනෙන රළු බව, සිලිඳු බව, තෙත් බව, උණුසුම් බව ආදී මතුවන කැක්කුම් ඒ මොහොතේ දකමින් සක්මන් කරමි. බාහිරයට සිත විසිරීම අඩුය. අනිත්‍ය අතීත හා අනාගත සිතිවිලි ඉඳහිට මතුවී එන නමුත් ඉක්මනින්ම බැහැර කරගත හැකිය. පර්යංක භාවනාවේදී මෙන් ඇතිවන නිදිමත ඇති නොවේ. දිගට පැයක් පැය එකහමාරක් වුවද සක්මනේ යෙදීමට සිතේ. ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය. හොඳයි. මේ කිසි වරදක් නැහැ. සක්මන හොඳටම කෙරෙනවා. ඉතින් අර කලින් කරපු ක්‍රම ටික අත්හැරලා දැන් මේ හොඳට මේ දැනෙන දේත් එක්ක හිත පවතිනවා. මේ යන විදිය හොඳටම හොඳයි. හරි. ගරු ස්වාමින් වහන්ස, මුල් දිනවලදී පර්යංක භාවනාව වරහන් ඇතුලේ දෙදෙන නමාගෙන පැය එකක් පමණ කාලයක් කිරීමට හැකි විය. පසුව මෙම භාවනාව කරන විට පාදයේ තදබල වේදනාවක් ඇති විය. මෙම වේදනාව කෙසේවත් යටපත් කළ නොහැකි වීම නිසා ඉරියව්ව වෙනස් කළෙමි. ඉන්පසු නැවත පහසුවෙන් ආනාපාන සති භාවනාව වැඩිමිට හැකි විය. මෙසේ තදබල වේදනාවක් එන අවස්ථාවක ඉරියව්ව වෙනස් කර නැවත ආනාපාන සතියට සිත යොමු කර භාවනා කරගෙන යෑම පිළිබඳව ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. ස්තිරුවන් සරණයි. ඉතින් මේ අපිට පුළුවන් ආනාපානේම හිත පවත්වමින් ඒතන අරමුණේම තියාගෙන ඒක කඩා ගන්න නැතුව නිකන් හොරෙන් මාරු කරනවා වගේ මේ ඉරියව්ව නිකන් පසුබිමකින් පිටිපස්සෙන් වගේ මේ ඉරව මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්තම් ආනාපාන සතියේ තිබිච්ච සතිය ආනාපානෙන් අයින් කළා මේ ඉරියව්ව මාරු කිරීම කියන ස්වභාවයට යොමු කරගන්න. අපි හිතමු මේ පාදේ වෙනස් කරනවා නම් පාදේ මේ ඒ වෙනස් කරන ස්වභාවය ගැන දැනුවත් වෙනවා. ඒ ගැන සතිමත් වෙනවා. ඒ කටයුත්ත සතියෙන් කරනවා. ඒ කටයුත්ත සතියෙන් කළා නැවතත් ආනාපානෙට එනවා. ඒක කොයි දෙයක් වරදක් නැහැ. මොකද අපි මෙතෙන් මේ කොයි ක්‍රමයෙන්දිත් සතිය අඛණ්ඩව තියෙනවා. හොඳයි. ගරු ස්වාමින් වහන්ස, මා වර්ෂ 5ක් පමණ සිට භාවනාව ප්‍රගුණ කරමි. මූලික කර්මස්ථානය ආනාපාන සතියයි. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති භාවනා සැසිවාරයේදී සිත නිෂ්කලංක තැනකට එනතෙක් භාවනා කර ඉදිරි උපදෙස් අපේක්ෂා කරන විටදී එසේ නිෂ්කලංක සිත දෙස බලා සිටින ලෙස ඔබ වහන්සේ කාරුණික උපදෙස් ලැබුණි. එසේ නිෂ්කලංක සිත දෙස බලා සිටින විට සිතුවිලි මතුවී නැති වී යයි. ඒ ගැන තැකීමක් නොකර බලා සිටින විට නොඑක් හැඩතල මතුවී බොඳ වී යන ස්වභාවයක් පැවතුණි. දැන් එම තත්වයේද නැති වී සිත විසිරෙන ස්වභාවය බොහෝ දුරට පාලනය වී ඇත. සිතුවිල්ලක් මතුවන විට චිත්තානුපස්සනාවේ දැක්වෙන පරිදි කුමන සිතුවිල්ලක්ද යන්න අඳුනාගත හැක. මෑතක සිට භාවනා කිරීමට ඇති උනන්දුව අඩු වී ගැඹුරු දහම් කරුණු ඇතුළත් ධර්මදේශනා ශ්‍රවණය කිරීමට සිත පෙළඹෙන ප්‍රවණතාවයක් වැඩිය. මගේ ප්‍රශ්නය වී ඇත්තේ මෙම භාවනාවට ඇති උනන්දුව නැතහොත් වීරිය නැවත වඩාගන්නේ කෙසේද යන්නේය. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් අපේක්ෂා කරමි. දෙක. මතන මේ මට්ටමේදී එච්චරම ලොකු ගැටලුවක් නැහැ මේ සුතමේ ඥානය වර්ධනය කරගත්තට.
මොකද දැන් සෑහෙන්න තමන්ට සිතගෙන වැටහීමක් තියෙනවා. ඒ කියන්නේ අපි සුතමේ ඥානය හානි කරවෙන්නේ මුල් යුගවලදී. ඒ කියන්නේ අපි සුතමේ ඥානේ ඉස්සර කරගෙන මුල්ම කාලෙදි භාවනා කරන්න ගියොත් එහෙම සම්පූර්ණයෙන් අවුල් වෙනවා. නමුත් දැන් මේ මට්ටම වෙනකොට හොඳට සෑහෙන්න සතිය දියුණු වෙලා තියෙනවා. සමාධියක් දියුණුලා තියෙනවා, ප්‍රඥාවක් දියුණුලා තියෙනවා. ඒ නිසා තමයි හොඳට දැන් එන සිතුවිලි වලට අහුවෙන්නේ නැතුව, එන සිතුවිලි වලට මුලා වෙන්නේ නැතුව චිත්තානුපසනාවේ දෙන්න පුළුවන් ශක්තිය ලැබිලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි අවධානය යොමු කරපු පමණින් ආපු අකුසල සිත අපිව අතහැරලා යන්නේ, පහ වෙලා යන්නේ. ওই මට්ටමේදී ප්‍රශ්නයක් නැහැ මේ පොතක් පතක් බැලුවට. ඒ කියන්නේ ඒ හරහා මොකද දැන් සෑහෙන්න හොඳට සූක්ෂමත් විදිහට අපේ ප්‍රඥාව යොදවමින් තමයි ඊට පස්සේ යන්න තියෙන්නේ. සබ්බොඩක් මේ කියන්නේ නුවණ පැත්ත අවදි කරගත්තට වරදක් නැහැ. සක්මන ගැන තියෙනවා. ඔව්. සක්මන් භාවනාවේදී පොළව පය තබන විටදී දැනෙන දේ දෙස සිත යොමු කිරීම පමනක් කරමි. මොකද්ද I can? සක්මන් භාවනාවේදී පොළවේ පය තබන විටදී දැනෙන දේ දෙස සිත යොමු කිරීම පමනක් කරමි. ඔව්. සිත විසිරෙන ගතියක් ඇතත් ඉක්මනින් නැවත සක්මන කෙරේ අවධානය යොමු කළ හැකිය. මේ ගැනද වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කාගේද ප්‍රශ්නේ? පොඩ උත්තර දෙන්න කාගේද ප්‍රශ්නේ? හොඳයි තෙරුවන් සරණයි. ඉඳගෙන කරද්දී මේ කියන්නේ කෙලින්ම වෙන මොකක්වත් කමටහනකට යන්න තුොත් දැන් හිත දිහා බලන් ඉඳීමක් කරන්න කියලා මම ඊට කලින් වතාවද කිව්වද? ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර ගෙසරේ දෙසැම්බර් වල ආපුවාම මේ අර කීප දෙනෙක්ම ඒ වගේ මේ ඒ තත්ත්වයට ආවහම දැන් අපි භාවනා කරගෙන ගිහිල්ලා කම්පණේ මොකෝම ඇති වෙලා ඊට පස්සේ ඒවත් ගොඩක් සමනය වෙලා ඊට පස්සේ මේ අර නිස්කලංක තැනකට ආවා. හහ්. ඊට පස්සේ ඔබ වහන්සේ කිව්වා මේ නිස්කලංක තැන දෙහැම අවධානයෙන් බලාගෙන ඉන්න කියලා. හොඳයි. දැන් ඒ කියන්නේ ඒ ස්වභාවයේ හිත පවත්වන්න පුළුවන්ද ටිකක් වෙලා? ඔව් පුළුවන්. පුළුවන්. එතකොට ඒ ස්වභාවයේ අපි දැන් ඕනේ නම් ඒ ස්වභාවයේම වෙනේවට එන්න නොදී ටිකක් වීරය පාවිච්චි කළා පැයක් ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? එහෙම මේ හැමතිස්සෙමින් බෑ සාමාන්‍යයෙන් පැයක් වගේ ඉන්න පුළුවන් නෑ මං කියන්නේ ඔව් ඉඳගෙන භාවනා කරද්දී ඉන්න පුළුවන් හැකියාව තියෙනවා ඉන්න පුළුවන් හැකියාව තියෙනවා හොඳයි ඔව් මේ දවස්වල ටිකක් දැන් ආවට පස්සේ නැවත ආවා අඩු වෙලා තිබුණා ඉතින් නැවත ආයෙත් එතනට යන්න පුළුවන් ශක්තිය තියෙනවා දැන් බලන්න ඒ තත්වයේම අඩු ආයාසයකින් පවත්වන්න පුළුවන්ද කියලා සෝමනාස දැන් මේ භාවනාවට ආවට පස්සේ ආයාසයක් ඕන නැහැ වාඩි වුණාම මිනිත්තු දෙකකින් වගේ ඔය මට වෙන ආනාපානෙ චුට්ටක් බැලුව ගමන් ඉතින් ඊට පස්සේ අවශ්‍ය දාන්න පුළුවන් ඔව් අවශ්‍ය වෙන්නේ ඔව් හරි එහෙනම් කියන්නේ කියපු දේ හරි මේ කියන්නේ හිත දිහා බලාගෙන යන්න පුළුවන් සක්මනේදිත් බලන්න දැන් විශේෂයෙන් අර විදිහට මේ ධාතුන් වලටම දාන්නුම නැහැ අවශ්‍ය නම් විතර පොඩ්ඩක් පොඩි වෙලාවක් ගිහිල්ලා දැන් තනිකර හිත දිහාම තමයි යන්නේ දැන් අනුදෙනුව. චත්තාමතර ධම්මන් පසලත් පැත්තෙන්නම තමයි යන්නේ තියෙන්නේ. ඔව් සිතයි කයයි එකට වගේ මිනිත් යනනවා හොඳට දැනෙනවා ඉතින්. ඔව්. ඒ කියන්නේ දැන් අර මීට කලින් කිව්වා වගේම තමයි. දැන් මෑණිකෙනෙකුට එහෙම විස්තර කරේ. ඒ දේම තමයි. මෑණිකෙනු කීප දෙනෙකුට ආද විස්තර කරේ. ඒ දේම තමයි කරන්න තියෙන්නේ. ඔව්. විශේෂ යමක් අපි මෙතෙන්දී ඒ කියන්නේ අපිට මේක දැන් අර බලෙන් ඉස්සරහට යවන්න බෑ. දැන් පොඩ්ඩක් දැන් හැමදාම භාවනා කරනවද? සමිනාස දැන් ඔව් මම සාමාන්‍යයෙන් ඉතින් පහුගිය ටිකේ අතහැරිලා වගේ තිබුණා. ඉතින් පෞද්ගලික ප්‍රශ්නේ මැද වුණාම එහෙම නැත්තම් මම භාවනාව නිරන්තර කරගන්නවා කොහොම හරි. දවසට විනාඩි 5ක් භාගයක් හරි කරගන්නවා. එහෙම නියමිත වෙලාවක් නෑ මට. හොඳයි. එතකොට නිකන් අපි තුමු දවසේ අනිත් වෙලාවෙදී මොනවාමන හරි අනිත් අය එක ගැවසුණා. හරි මේ දැන් කුණු කන්දල් ටිකක් ඔලුවට එකතු වෙනවා. කුණු කන්දල් ඔය හරියට එනවා. ඒ ටික සුද්ධ කරගන්න පුළුවන් දර 5 භාගෙදී. ඒ වෙලාවම මම සුද්ධ කරගන්නවා. හුඟක් කාලවට මේක වැඩ නිකන් කුණු කන්දලක් නේ ඔලුවට ආවේ කියලා මං කොහොම හරි තල්ලු කරනවා ඒක. හොඳයි. ඊට පස්සේ අර පැය භාගයට ආවහම පස්සේ සෑහෙන හිත සුද්ධයිද? ඔව් සුද්ධයි. ඒ වෙලාවට මම නිස්කලංකයි. ඒ පොඩි වෙලාවක් තමයි ගෙදරදී මට හම්බ වෙන්නේ. ඒ වෙලාවේ කරනවා. හොඳයි. වැඩේ හොඳයි. මේ
එකෙන අපි දැන් ඒ කියන්නේ කෙලස් දැක දැක අතහැර අතහැර ඒ කියන්නේ කොහොමද මේකෙන් ගැලවි ගැලවි හිත අහුවෙන්න නොදී මායя දාන වෙට්ටු වලින් බේරි බේරි යන්නේ කොහොමද ඒක තමයි කරන්න තියෙන්නේ. කියන්නේ අපිම දැන් අපේ තියෙන ඒ වංචනික ස්වභාවයන් උපක්‍රේෂ ස්වභාවයන් හඳුන ගන්න ඕනේ. ඒ හඳුන ගන්න තමයි අර අපිට පාවිච්චි කරන්න පුළුවන් අර බොහොම නිෂ්කලංකව ඉන්නවා. ඒ ඉන්නේ වැඩි වීරයකින් නෙමෙයි. අන්න ඒක තමයි තේරුම් ගන්නේ. මුලදී අපිට වීරය පාවිච්චි කළා යතන ඉන්නේ. පස්සේ බොහොම නිදැල්ලේ ඉන්නේ. හිතට යන්න දීලා ඉන්නේ. හිතට යන්න දීලා ඉඳද්දිත් ඔන්න මොන හරි අරමුණක් එනවා. දැන් ඒක එක පාට ආපු ගමන් ගහලා දාන්නේ නැහැ. චුට්ටක් අපි බලන් ඉන්නවා මේ ආවේ මේ يعني ක්‍රම රාශියක් බලන්න පුළුවන්. එක්කෝ ආපු එක්කනට ඔහේ යන්න දෙන්න පුළුවන්. එක්කෝ ආපු එක්කනාගේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මේක තණ්හාවක් නිසා ඇවිල්ලාද, මාන්නයක් නිසා ඇවිල්ලාද, දිත්‍යයක් නිසා ඇවිල්ලාද, මේ මම එක් හදන්න හදනවද ඕන කියලා ඉතින් චුට්ටක් බලන්න පුළුවන්. ඒ ටික බලුවා නම් එයා අතහැරලා යනවා. ඉතින් ඔය වගේ ඉතින් අර ඒවා හිත විසින්ම එතන යොදා ගන්නවා. අපිට ඒකෙත් සමාලාට පාලනයක් නැහැ. සමාලාට නිකන් ඒ මොකක් කරන්නේ නැහැ. මේක ආපු ගමන් නිකන් හිතර තියෙන ආතති ගතියක්. එතන හිත නිකන් හිතේ ලොක්ුණා වගේ වෙනවනේ. ඔව්. ඒකට තේරෙන්නේ ඔන්න මං අල්ලගත්ත කොහේ හරි. ඉතින් එතන හිමීට තේරුම් අරගෙන අතහරින්න තියෙන්නේ. අතහැරීලා පස්සේ ආයෙත් හිත නිෂ්කලංක වෙනවා. අපේ යුතුයකම වෙන්නේ මේ නිෂ්කලංක භාවය ටික ටික තේරුම් ගන්න ඕනේ. නිෂ්කලංක භාවය තේරුම් ගන්නවා. ඊළඟ අනිත් කටයුතු කරද්දි දැන් බලන්න වෙන වෙන කටයුතු කරද්දි අපි තුමු ඇවිදිනවා ඔන්න අපි තුමු වෙන ගමනක් යනවා. ඒ ඇවිදිද්දිත් බලන්න බැරිද මේ හිත නිශ්චබ්දව තියාගෙන හිත නතර කරගෙන ඇවිදින්න බැරිද? පුළුවන්කම තියනවද දැන්? පුළුවන් ස්වාමීන් වහන්සේ දැන් ගියත් ගෙදර වගේ පුළුවන් ඉතින් එළියට ගියාම ඉතින් පරිසරෙත් එක්ක හරි අමාරුයි නේ. යනවා. ඔව්. ඒ නිසා ඉතින් ගෙදරදී මම හුඟක් දුරට හිතනවා එහෙම. දැන් එළියට ගිහිල්ලා තියෙන නම් ඒත් තේරෙනවා මම කරන වැඩේට නිරන්තර ගන්නවා. හොඳයි. ඒ යන විදිහ හොඳයි. ඒ කියන්නේ හිතේ ටික ටික ආතති ගතිය අඩු වෙන බවක් තේරෙන්න ඕනේ. තේරෙනවා නම් හරි. ඒ කියන්නේ අපි තාම අල්ලනවා. ඒ කියන්නේ කීක ගැටෙනවා, ඇලෙනවා. ඒක තාම තියෙනවා. තියෙනවා. හැබැයි ඒවැයි ඒ ඇලෙන ගැටෙන වෙලාවල් වලදී අපිට තේරෙනවා මේ මෙතන තැන් ඇලුනා, මෙතන ගැටුනා කියලා අර කුණු ටික අහුවෙනවා. අහුවෙනවා. ඒ ටික අහුණාට පස්සේ ඉතින් ආයෙ නිදහස් කරගන්නවා. ඒ හැම ගමනක් තියෙන්නේ. ඔව් එහෙම යන විදිය හොඳයි. වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ මුළු සමාජයෙන්ම අයින් වෙලා දැන් මේකම දිහා බලන් ඉඳීමක් නෙමෙයි වමනා වෙන්නේ. මෙතෙන් දැන් සමාජයත් එක්කත් ඉඳද්දි තමයි මේ ටික ඇවිස්සෙන්නේ. ඔව් සමාජයකමට වැඩියෙන් ඉඳ වෙනවා. ඒක තමයි. يعني කතාවෙන් තේරුනේ ඒකයි. දැන් මේ ඒ ඉඳද්දි තමයි මේ කෙලෙස් තාම තියෙනවා කියන එක තේරුම් යන්නේ. මේක තාම මෙන්න මේවා තියෙනවා. මෙන්න මෙතන තාම මම දුර්වලයි. කියන එක අපේම තියෙන දුර්ලතා ටික අපේම තියෙන මොකද්ද උපක්ලේශ ටික එහෙමයි අපේම ඒ කියන්නේ මේ අපේ තියෙන පුරුදු ටික හැබැයි තියෙනවානේ ඒ ටික අපිම තේරුම් ගන්න ඕනේ දැන් ඉතින් බුදුරජාන් වහන්සේ නැහැ නේ ඉතින් අපිට ඇවිල්ලා මොන මෙන්න මෙතන තියෙනවා මෙතන හදාගෙන ඉන්න කියලා පෙන්වන්න අපිම තේරුම් ගන්න ඕනේ අපිම හොඳට දැක දැක ඒ පුරුදු තේරුම් ගනිමින් අපිව මුදව ගන්න ඕනේ ඔව් එහෙම තමයි යන්න තියෙන්නේ ඒ කියන්නේ ආයේ ඒ කියන්නේ මැනේට තේරලා තියෙනවා වැඩි දැන් තනිකර ප්‍රායෝගික භාවනාවක් තියෙන්නේ. එහෙමයි සමලාස. හොඳයි. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී සමලාස මම ඉස්සර ඉතින් අර ඉදිරියට ගෙනියනවා උසනවා. ඒව අවශ්‍ය නැහැ. ඒව දැන් ඒ කෙරෙන්නේ නැහැ. ඒ වගේ නිකන් හිත බොහොම මේ සරල විදියට ඉන්නමයි බලන්නේ. එකම දෙයයි බලන්නේ. හිතයි, කයයි එකට යනවා විතරයි බැලෙන්නේ මම. හොඳයි. කමන්න. නැත්තම් වෙනසක් එනවා මට. ඒක නිසා අර විදියටමයි බලන්නේ. හරි. ඒ කියන්නේ අපි අනවශ්‍ය දේ අරමුණක් එක්ක දාන්න ගියොත් හිතට වෙහසක් එනවා. ඔව් වෙහසක් එනවා. අරමුණු වලින් තොරව හොඳට හිත තියෙන වෙලාවට හිතේ වෙහසක් නැහැ. ඔව් ඒක ඉතින් ගැඹුරු බුද්ධ වචනේම තියෙනවා බුද්ධ වචනේම කියනවා සනිමිත්තා භික්ඛවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අනිමිත්තා සනාරම්මනා භික්ඛවේ උපජ්ජති පාපකා අකුසල ධම්මා නෝ අනාරම්මන යම්ම අවස්ථාවක අපි නිමිති අරගෙන අපේ හිතේ සංඥා බහුල වෙනවා නම් සංඥා ඔස්සේ හිත යනවා නම් ඔන්න අකුසල පැත්තකට ගිහිලා තියෙනවා ඔන්න ආතතියක් දැනෙනවා ඔව් ඊට අරමුණක් එක්කමයි හැමතිස්සෙම අකුසලයක් එන්නේ ඔන්න අරමුණක් ඇසුරු කරමින් හිත තියෙනවා නම් ඉතින් අරමුණු රහිතව හිටින්නත් බෑ හැමතිස්සෙම කටයුතු කරනවා කියන්නේ අනිවාර්යෙන් අරමුණුත් එක්ක ඉන්න වෙනවා ඔව් උඟක් රාජකාරී බහුල නම් අනිවාර්යෙන් ඔය බැහැලා වැඩ කරනවානේ එතකොට අනිවාර්යෙන් ඔක්කොම ටික එනවා කුණු ටික ඇතුළට තියෙන්නේ ඔව් ආතතියක් ගොඩ නැගෙනවා ඔව් ඉතින් ඒ කියන්නේ කෙලස් ටික තියෙනවා ඒ ඒ ඒ ඒ ටික හැබැයි දවසේ කොහොම හරි සුද්ධ කරලා දාන්න. දවසේ සුද්ධ කරලා ආයි මෙයාව මේ ගන්න සුද්ධ කරලා ගත්තා.
ආය අනිත් දවසේ තෙලියට දානවා. ආ ඉතින් කුණු ටිකක් අහු වෙනවා. මේ ටිකක් සුද්ධ කරගත්තා. ඉතින් මෙහෙම සුද්ධ කර කර සුද්ධ කරගෙන යන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඉහිල බලමු නේද? හොඳයි. හරි. ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්නයක් තිබෙනවා. ඔව් කියන්න. මම මේ භාවනාවට දෙසරයක් දෙවෙනි භාගෙ මම ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ඉතින් මට දවස් දෙකක් විතර නම් වාඩි වෙලා කරන භාවනාව ටිකක් දැනුන්නේ නැහැ. දැන් පෙරේ දවින්දලා මට වාඩි වෙලා ටික වෙලාවක් යනකොට සිත මේ අරමුණ වලට යන්නේ නැතුව හොඳින් පවත්වාගෙන යනකොට දැනෙන්නේ නැතුව වගේ යනවා. නිකන් උඩ ඉන්නවා වගේ දැනෙන පැයක් විතර වගේ එහෙම ඉන්න පුළුවන්. පෙරේද හැම ඉන්න වෙලාවේදී මට දැනුන්නේ මුකුත් නැහැ කය කොහෙද තියෙනවක් කියලා. ටිකක් වෙලා යනකොට මේ ලොකු කරවලක් වගේ දැනෙලා මට හිතෙනවා මට නිින්ද ගියාදෝ කියලා වගේ හිතනකොට නෑ නිින්ද ගිල්ලත් නෑ මහ වැස්ස වහින සද්දෙත් ඇහෙනවා. ඊට පස්සේ පොඩි වෙලාවක් ඉන්නකොට නිකන් අර කරවලත් එක්කම නිකන් කහපාට වගේ චූටි බලාකුලක් වගේ යනවා දැනුණා. මම ඒක දිහා චුට්ටක් කරලා බලන ඉඳලා ටික වෙලාවකින් මට දැන් මට හිතෙන දැන් පැය ඉවර ඇති වගේ කියලා හිතලා ආපහු කයට එනකොට නිකන් වල් ගිච්චි ගතියක් තිබුණා අත එහෙම කරගන්න. මොකක්ද තිබුණේ? නිකන් ඇඟ ගල් වෙලා වගේ. ආ. අත එහෙම කරගන්න බැරි ගැටි. ඒ ඒට කලින් අර කැතුලේ දෙහිටියේ. ඔව්. එහෙම හිටියේ. නිකන් එන්න බැරි කමකුත් එහෙම වගේ නිකන් මැදි වෙලා වගේ වගේ ඉඳලා. ඔව්. දැන් පැයක් ඉවර ඇති කියලා හිතලා මම ආපහු කයට පිටුනොට කයත් නිකන් මේ දැනෙන්නේ නැහැ. මම ආයෙත් අත මේව කරලා සිහිය පිටවගෙන මේව කරා. ඔව්. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී ටික දුරක් යනකොට සිත විසිරෙනවා. ආපහු ගන්න පුළුවන් සන්නාංශ. මේ අද භාවනා කරද්දී සක්මනේදී දැන් අර මේ වම දකුණ කියන්න ඕනෙත් නැහැ. මේ නිකන් අරමුණුත් එක්කම යන්න පුළුවන් සිත වැඩිය පිටට යන්නේ නැහැ. අනුගෝණී කෙරවලට යනකොට යනකම් එන්න පුළුවන් ආපහු එනකම් ඉන්න පුළුවන්. යන විදිහ හොඳයි. ඒ කියන්නේ මේ සක්මන් භාවනාව තව ටිකක් හොඳින් කරන්න. අතෙන්දී දැන් අද විතරද මේ කලවරකට යනවා වගේ එකක් ආවේ නැත්නම් ඊට කලින් වෙලා තියෙනවද? නෑ සන්නේ පෙරේදායි තමයි දැනුනේ එක. දවස් දෙකක් වේවා මට දැනුන්නේ නැහැ වැඩිය. දැන්නේ චෙක් දවසේ තමයි ඉහෙරටම ගිහිල්ලා හිම නිකන් ගියලා ඉන්නවා වගේ දැනෙලා එහෙම දැනුනේ. ඊට පස්සේ ඔබ වහන්සේගේ කමඨාන් සුද්ධ කරනකොට මම තේරුම් ගත්තා ඔබ වහන්සේ කිව්වනේ ඒව බල බල ඉන්න එපා අපව කයට එවදින් කයේ තියෙන දේ බලන්න කියලා. එතකොට මම අද උදේ භාවනාවේදී මට ආයෙත් ඒ වගේ සිද්ධ වුණා. මම ඊට පස්සේ ආයෙ හිමීට හිමීට මම කයට හිත පිටවාගෙන බලාගෙන බලාගෙන ඉන්නකොට මේ පපුව මැද ටිකක් මම කවදාවත් දැකන්නේ දැනෙන්න නැති විදිහට තදින්ම ගැහෙන්න ගත්තා. ඊට පස්සේ ආයෙ ටිකක් ආයෙ ඒක නැතුව ගිහලා ආයෙ තෙන්න ගන්නකොට එහෙම ආයෙ දැනුන්නේ නැහැ ඒක. ඊට පස්සේ ආයෙ මම ධනිස් වලට වහන්සේ කිව් පරිදි ධනිස් වලට. ඔව් හොඳයි. අපිට කියන්නේ පැති කීපකින් යන්න පුළුවන්. කියන්නේ ඔය හරහා ගිහලා ටිකක් සමාධි පැත්ත දියුණු කළා. ඊට පස්සේ මේකට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෑනියු කරා වගේ අතෙන්ට වැඩි යන්න නොදී ඒ කියන්නේ ඒක නිකන් මතු වේගෙන වගේ එනකොට හිත ඒකඟතාවයේ හැදෙනකොට එහෙම්ම කයට දාලා කය යන්නත් පුළුවන්. එනකොට ගොඩාක් වෙලා ඉන්න ඕනේ. පැය විනාඩි 10ක් 15ක් වගේ ඉන්නකොට සමාධිමත් දැනෙන්නේ නැති ගතිය යනවා. මෙන්න කයට දානවා නම් ඊට කලින් දාන්න. ඒ කියන්නේ දැන් තේරෙනවනේ දැන් මේකේ හුඟාන් ගියොත් එහෙම කය පස්සද්දේ වෙලා කයෙන් අරමුණක් හොයාගෙන නැති වෙනවා. ඒ නිසා ඊට කලින් එච්චරට දුරට සමාධි කරන්නේ නැතුව ඊට මෙහාදී කයට දාන්න. කයට යොදලා කය තියෙන දෙයක් يعني කයට යොදලා ඒ අරමුණු ගැන තේරුම් ගන්න ඒ වෙලෙන් හොඳට හිතේ හැකියාව හදා ගන්න ටිකක් කාලයක් යනවා. එහෙනම් ඒ ටික කරමු එහෙනම්. ඒ කියන්නේ කය විශේෂයට මෙයන්දි ඉස්සලා කය දැනෙන වෙලාවෙම කය ගැන බලන්න. කය දැන මොකද සමාධි ශක්තිය දැන් සෑහෙන්න හැදිලා තියෙන්නේ. ඒ නිසා හොඳට කයට යොමු කළා. කයේ දැනෙන දේවල් අපි දැන් තේරෙනවනේ මේ 13 ලක්ෂණ ගැන අපි දැන් හැමදාම ඔය කතා කරන්නේ. ඒ ටික හොඳට තියෙන තැන් හොඳට බලබලා හොඳට නිරීක්ෂණය කරමින් ඉන්න. එක තැනක් නිරීක්ෂණය කරනවා. එතන අපි දුන්න දැනි වගේ යනවා නම් තව තැනකට දානවා. එතන හොඳට නිරීක්ෂණය කරනවා. ඔය තියෙන මට්ටම හරහා, ඒ කියන්නේ මේවා හොඳට දැනෙන තව තව මෙතන බලද්දි දැන් ඒවා තව තව තීව්‍රව දැනෙන්න ගලේවි. හොඳයි. හොඳයි. තේරුවා.
හොඳයි මම හිතන්නේ අදට අපි නතර කරමු කියලා. මම අර මෑණියන්ගේ ප්‍රශ්නේ මේ ඊයේ ගාතාවේ පද දෙක ලියාගෙන ආවා. අපි හෙට කතා කරමු නේද එහෙනම්. හොඳයි. මේ ඔන්න එකක් ඉවර කරලා යන්නත් පුළුවන්. මේ මේ ප්‍රශ්නයක් අහුවේ මොකද්ද මේ අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුම්බං ජහಂತಿ. මේ විවහම හම්බුනේ මේ අච්චෙන්ති සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා දේවතා සංයුත්තේ සංයුත්තනිකායේ සගතාව වර්ගයේ. ඒකේ තමයි මේ 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 ගාථාව ඇවිල්ලා තියෙන්නේ. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝගුණා අනුපුම්බං ජහಂತಿ. ඒවං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහීනි වහානීති කියලා දේවතාව කියනවා. බුදුරජාණන් වහන්සේ ඒකම කියලා අන්තිම පදේ විතරක් වෙනස් කරලා කියනවා ලෝකාමිසං පජහේ santi pekkhoti කියලා. santi pekkhoti මම මේක දෙන්නම්. මේ මෑණියන්ගේ ප්‍රශ්නේමයි මම මේක ලිව්වේ. මේක මම දීලා යන්නම්. ඉතින් මේකේ අදහස වශයෙන් කියලා කියන්නේ දැන් මේ අච්චින්ති කාලා තරයන්ති රත්තියෝ මේ කාලය ඉක්මලා යනවා. කාලය ගත වෙනවා. තරයන්ති රත්තියෝ රාත්‍රී ගෙවිලා යනවා. ඊළඟට වයෝගුණ අනුපුබ්බේ අනුපුබ්බං ජහಂತಿ මේ අපේ තියෙන මේ ආයුෂය ක්‍රමානුකූලව අපිව අතහැරලා යනවා. එක එක යෝග අපි පසු කර කර යනවා. අපේ තිමිච්ච බාල කාලේ අපිව අතහැරලා ගියා. තිච්ච තරුණ කාලේ අතහැරලා ගියා. අපි තුමු මැදි වයසත් වුණා. ඒකත් පසු කරලා ගියා. මේ විදිහට අර වයසට අදාළ දේවල් අපේ ජීවිතයට අදාළ දේවල් ආයුෂයට අදාළ දේවල් අපිව කොටසෙන් කොටස අපිව අතහැරලා අතහැර යනවා. ඊළඟට ඒතම් භයං මරණේ පෙක්කමානෝ. දැන් මේ විදිහට දැන් මේ මරණේ පැත්තටයි යන්නේ. මේ මරණේ පැත්තට යන මේකේ තියෙන මේ තියෙන බය දැකලා දේවතාව කියනවා පුඤ්ඤානි කෛරාත සුඛවහානීති. මේ හින්දා පුළුවන් තරම් මේ කුසල් කරගන්න කියලා දේවතාව කියනවා. බුදුරජාන් වහන්සේ කියනවා මේ පුඤ්ඤානි කෛරාත කියන එක වෙනුවට ලෝකාමිසං පජහේ santi pekkhoti. මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ශාන්ත පදයක් නිවන් පදය කැමති කෙනා නම් ලෝකාමිසය කියලා මෙතනින් කාම ගුණයන්, ඒ කියන්නේ මේ පස්කම් ගුණය අතහැරලා දමලා මේ නිවන පැත්තට යමු වෙන කෙනෙක් තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. හොඳයි. හොඳයි එහෙනම් අපි අදත් පැය කමාරක් වගේ කාලයක් අපි අද ධර්ම සාකච්ඡාව කෙරුණා. ඉතින් මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසන්න සත්වයොත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.